රවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා රුවනට සැමදා තිසරණ සාදු අපව පැවිදි කරලා අපට ධර්මය කියා දුන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවාදර අපගේ පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගෙන් අවසර පින්වත් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලයි සිටින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ධර්මීන් අපට පෙන්වා දෙනවා, කියා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අප්‍රමාදී විය යුතු බව. අප්‍රමාදී බව තුල පිහිටන ශ්‍රාවකයෙකුට පුළුවන්කම ලැබෙනවා හොඳින් තමන්ගේ සිත, කය, වචනේ රැක ගන්නටත්. හොඳට සමත විදර්ශනා තමන්ගේ සිතක හොඳට දියුණු කර ගන්නටත්. ඒ ආදී වශයෙන් මේ ධර්මයන් දියුණු කරගනිමින් මේ ලෝකයට නොඇලී යන සිතක් ශ්‍රාවකයෙකුට උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ආන්නී විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ඝෝර සසරේ ඉක්මවා යන ඔබට මේ උදෑසන මේ කියා දෙන්න යන කරුණු ටික හොඳට අහගෙන ඉන්න. හොඳින් හිතේ දරා ගන්න. හොඳින් නුවණින් විමසන්න. ඔබ දන්නවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහලයි ධර්මයේ දියුණු කරගද්දී බුදුරජාණන් වහන්සේ කියා දුන්න මේ කෙනෙකුගේ හිතේ නීවරණ නිවන වහන දේවල් තියෙනවනේ, පංච නීවරණ ආදී. මේ දේවල් යටපත් වෙලා කය හිත සැහැත් වෙලා ධර්ම අවබෝධය කරා ගෙන යන්නට මුල් වෙනවා කරුණු පහක් ගැන කියා දෙනු. ඒ මොනවද? එකක් තමයි හොඳට බණ අහන එක.
පිරිසිදු බුද්ධ වචනයක් හොඳට අහගෙන ඉද්දී හිත මොකද වෙන්නේ? ඒ අහගෙන ඉන්න දේ තුලම හිත එකඟ වෙනවා, තැම්පත් වෙනවා. හිත දුවන්නේ නැහැ. එතකොට අර නීවරණ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන්නේ. ඉව මොකද වෙන්නේ? යටපත් වෙනවා. ඒව යටපත් වුණොත් මොකද හිතට වෙන්නේ? හිත සැහැල්ලු වෙනවා. ඒව තියෙද්දි මොකද වෙන්නේ? හිතේ සැහැල්ලුව නැහැ. කය හිත සැහැල්ලු වෙලා හිතේ එකඟකමකුත් උපදිනවා. ඒතර අහගෙන ඉන්නේ අවිද්‍යාව දුරු කරන ධර්මයක්. නොඇලීම ඇති කරවන ධර්මයක්. එයා මොකද වෙන්නේ? සෝතාපන්න සකදාගාමි වෙනවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, වප්පබද්දිය මහානාමස්සේ මහරහතන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා අරහත්ත්වයට පත් වුණා ශ්‍රවණයේ තුලින්. ධර්ම ශ්‍රවණයෙන් කෙනෙක් විමුක්තිය කරා පැමිණෙනවා. ඊළඟ එක තමයි ධර්මයේ අසනවා වගේම ධර්මයේ කියද්දිත්. ධර්මයේ කියද්දි මොකද වෙන්නේ? ඒ කියන්නේ යා සිත මෙහෙවන්ට උනේ. ඒ කියද්දි ධර්මයේ අර විදිහටම වෙලා සිත තැම්පත් වෙලා නීවරණ බහැල වෙලා හිත එකඟ වෙලා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත්වයට පත් වෙනවා. දැන් කේමක භික්ෂුව මට මතක විදිහට එක තැනක තියෙන මතක විදිහට, එතකොට අර භික්ෂුවක් අසනීප වෙලා ඉඳලා තව ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න අහද්දි ඉතින්ට ගිහිල්ලා හැරමිටි වාරුවින් ධර්මි කියන්නේ. ධර්මයේ කියන ඒ ස්වාමීන් වහන්සේත් අරහත්ත්වයට පත් වෙන අනිත් භික්ෂුන් වහන්සේලාත් ධර්මය අවබෝධ කළා. ඊට පස්සේ තියෙන දෙයක් තවත් ධර්ම සාකච්ඡාව. ඔබ අහලා ඇති මොනවද? වේදල් කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආදී සාරිපුත්තයන් වහන්සේ උත්තර දෙනවා. තිරිසහන් ඉන්නවා. හිත සංසිඳිලා තමන්ගේ ගැටලුකාරී දේවල් නිවැරදි වෙලා හොඳට විමසීමේ නුවණ පිහිටලා අවබෝධි කරා ගියා. ඒතර මේ යෝනිසෝ මානසිකාරයක් තියෙන මිනිස්සයාට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඊළඟ කාරණේ මොකක්ද? ඊළඟ එක තමයි සජ්ජායනාව. මොකද්ද? දැන් ඔබ අහලා ඇති ඉස්සර තියෙනවා ඔය සාමාන්‍යයෙන් විසුද්ධි මාර්ගි බුද්ධ ගෝසානසී ලියපු පොතක් තියෙනවා නේද? ඒවයි සඳහන් වෙනවා. සමහර ධම්මපද අටුවාවල වෙන්න පුළුවන්. එතකොට මේ ගොඩාක් තැන්වල සද්ධා වෙන මේ සඳහන් වෙන පිළිකුල බුද්ධ දේශනාව හොඳට මේ සූත්‍රයේ බුද්ධ දේශනාව ඒ භික්ෂු හොඳට සිහිය පිහිටවගෙන සජ්ජායනා කළා. සතිපට්ඨානිය. එතකොට මොකද උනේ? ඇයි අර්ථ සිත සිතනේ? අපි කරද්දි පින්වතුනි අපි සජ්ජායනා කරද්දි ඔබට උනත් බලන්න වෙලාවක හිතෙන්නේ නැද්ද මට මේ ටික කියුණාවක්ද නැද්ද? ඊයේ සිහිය පිහිටලා නැහැ. සමහරව කියුණා වගේ මතකයි කොටසම ගිහිල්ලා. එහෙම වෙලා නැද්ද? තියෙනවා. එහෙම නෙමෙයි ඒ කාලේ සජ්ජායනා කළේ. හුත්තට අර්ථය ගන්න. ඒ සජ්ජායනා කරද්දි මොකද උනේ? දැන් නන්දමාතාව වේලුකන්ටිගේ නන්දමාතාව පරායන වර්ගෙම නිතර සජ්ජායනා කරා. ඒ සජ්ජායනාව තුලින් අරහත්ත්වයට පත් වුණා. දැන් ওই පිළිකුල ඉස්සර කට් නිතර කියනවා. අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං ආදී විදිහට මෙනෙහි කරනවා. කරද්දි අර්ථි වැටුණා. මේ ආධ්‍යාත්මික ශරීරය ගැන නොයල්ම ඉපදුණා. තෘෂ්ණාව ප්‍රහීන වීම තුළ හිත පිහිටලා මොකද උනේ? අවබෝධයට ගියා.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සජ්ජාය නම එක ක්‍රමවේදයක් කියනවා ධර්මය අවබෝධ කරන්න. කීයක් කිව්වද? 4යි. 5 භාවනාව. භාවනා කරනවා කියන්නේ වඩනවා කියන එකනේ. වඩන්නේ සමතයත් විදර්ශනාවත්. එතකොට මේ සමතේ විදර්ශනාව වඩද්දි හිත මොකද වෙන්නේ? වැඩෙනවා. නීවරණ දුරු වෙනවා, සිත කය තැම්පත් වෙනවා නේද? සමාධිය ආදී ධර්මතා ඉපදිලා හොඳට මේ ජීවිතයේ යථාර්ථය දකිමින් ධර්මය අවබෝධ කරා පැමිණෙනවා. එතකොට කීයද? දැන් ඔක්කොම 5යි. මෙන්න මේ ක්‍රම පහ ඔස්සේ ලෝක සත්වයාව විමුක්තිය කරා බුදුරජාණන් වහන්සේ යොමු කරනවා. එනිසා මේ ධර්මයට තියෙන පුදුමාකාර ස්වභාවයක් මේ සත්වයාව පිරිසිදු කරන. එතකොට අපේ චිත්තාභ්‍යන්තරයේ තියෙන්න ඕනේ ධර්මය ගැන ශ්‍රද්ධාව පිහිටන ස්වභාවය. ශ්‍රද්ධාදී ගුණයන් තමන්ගේ හිත තුළ පිහිටන. එතකොට තමයි අර ධර්මයට හිතේ මොකද ඇති වෙන්නේ? ඇල්ම. කැමැත්ත උපදින්නේ. එතකොට මේ ධර්මය අපේ ජීවිතයට මොකද වෙන්නේ? බද්ධ වෙනවා. අන්නහු ධර්මය හසුරුවනවා. අර උදක ප්‍රසාද කියන මාණික්කේ මඩ පාසි පිරුණු ජලයට මොකද කරන්නේ? දානවා. දැම්මම මඩ අහක් වෙනවා, පාසි අහක් වෙනවා, ජලය පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු ජලය සක්විති රජරවන්ට ගෙන යනවා. මෙන්න මේ වගේ කිව්වා බුදුරජාන් වහන්සේ සද්ධාව. සද්ධාය තරති උග ඕගේ මේ සැඩ පහර තරණය කරන්නේ කොහොමද? ශ්‍රද්ධාව පිහිටලා. දැන් මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම තමන්ගේ සාස්තුන් වහන්සේ ගැන සද්ධාව නැද්ද? තියෙනවනේ. තියෙන හින්දා නේද බටසිල් සමාදන් වුනේ. එතකොට මේ මෑඩිවරු වගේ මේ හැම කෙනෙක්ම අද මෙතෙන්ට ආවේ ඇයි? ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව මුල් වෙන්නේ මොකටද? කය වචනය සංවර්ග. දැන් සිල්වන්ත උනේ. සිත සංසිඳවන ධර්මික රල්ලන් වින්ට මුල් වෙනවා. ඒ ශ්‍රද්ධාව උපකාරක ධර්මයක් වෙනවා. සිතක උපන් ක්ලේශ ධර්මයන් මොනවා කරන්නද? ප්‍රහීන කරන්න. නමුත් මේ ලෝකේ ඔබ දැකලා නැද්ද? ඔබගේ ගෙදර දොර ඔබගේ පවුලේම සමාජික වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. සමහරට දුව දරුවෝ වෙන්න පුළුවන්. ඔබගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. වැඩපළේ යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. අසල් වැසියෝ වෙන්න පුළුවන්. පාසලේ මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඔබ කියලා නැද්ද ඒ අයට? යම් ධර්මය අහමු. සිල් ගමු. කියලා නැද්ද? ඒ කියද්දී ඔගොල්ලොන්ට ඒගොල්ලෝ මෙහෙම කියලා නැද්ද? කොහෙද වෙලාවක්? හරියට වැඩනවේ. එහෙම කියන්නේ නැද්ද? මමත් ආසයි. දැම්බේ. ටිකක් වයසට යන්න පෙමි කාලේ, තරුණ කාලේනේ. එහෙම බෑනේ. දරුවෝ ලොකු මහත් වෙන්න ඕනි. මේ කටයුතු තියෙන හරියට පැය 24ෙම වැඩ වගේ. එහෙමද? එහෙම අහලා නැද්ද? දැන් එතකොට එයා යොමු වෙන්නේ. එහෙනම් ඔහුට ඇති වෙන්නේ මොකක්ද? ප්‍රමාදේ. මොකද්ද? දැන් එයාට තේරුණාද මේ සසර භයංකරයි කියලා?
ඒ වගේම තමයි යාට තීරණ හිතෙනවද මේ ඝෝර සසරින් ගැලවෙන්න ඕනේ මේ මානුෂ ජීවිතේ කොයි මොහොතේද දන්නේ හිතෙන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ මහා සම්පත්තීන්ගෙන් යුක්තව හිටපු මිනිස්සුયો හිටියා. සක්විති රජවරු විජස පිරිවරි. ඒ සම්පත්තීන්ටත් විපක්තියක් පැමුණා. මොකද්ද? මරණීය කියන විපත්තිය පැමුණා. ඒ වගේම තමයි මේ ලෝකේ හිටියා මහා ශක්තිවන්ත බාහුවලින් යුක්ත වීරවන්ත මිනිස්සු. දහසක් දෙනා පරාජය කරපු. නමුත් ඒකත් මිනිස්සුගේ සම්පත්තිය තමයි. ඒකටත් විපක්තියක් කඩාවැටෙන මොකද්ද? මරණය. ස්වයං භූ ඥානින් ධර්මය අවබෝධ කරගන්න පසේ බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ සිටියා. මහා පිණින් 이르දි බල පරාක්‍රමී යුක්ත පැමුණුනේ දරවිපත්තිය පැමුණා. තුන් ලෝකයේ වසඟ කරමින් ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය කරමින් තුන් ලෝකයට සාන්තිය ගෙන ආපු බුදුරජාණන් වහන්සේලාටත් ඒ මරණීය පැමුණුනේ නැද්ද? ඒ විපත්තිය පැමුණා. මේ ලෝකයේ කිසිදු සත්වෙක් මේන් ගැලවිලා නැහැ. ඔව්ද නැද්ද? ඔව්. දැන් යාට තේරෙනවද ඒක? තමන්ටත් ඒක ලං වෙනවා කියලා. ඈ? නැහැ. එහෙනම් එතන මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? ප්‍රමාදය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රමාදය බෙදෙනව කොටස් දෙකක් නිසා ප්‍රමාදය ඇති වෙනවා. මොකක්ද? තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක් තියෙනවා. මොකක්ද ප්‍රමාදය? තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක්. තව ප්‍රමාදයක් තියෙනවා. මොකක්ද? මොකක්ද? අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක් තියෙනවා. අනිත් එක මොකද්ද? අවිද්‍යාව මුල් කරගෙන. දැන් ප්‍රමාදේ කොටස් කීයකට බෙදුණාද? මොකද්ද පළවෙනි එක? තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක් තියෙනවා. අවිද්‍යාව මුල් කරගෙන උපදින ප්‍රමාදයක් තියෙනවා. මේක හරි පුදුම දේශනාවක්. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය අවබෝධ කරගදී අප්‍රමාදී බව. තරං එකම කාරණයක්වත් දකින්නේ කියනවා මේ ධර්ම අවබෝධයට මුල් වෙන. මේ ධර්ම අවබෝධ කරා යද්දී ඒදී අහිමි වෙන්න මුල් වෙන ප්‍රමාදී බව තරම් විනාශකාරී දෙයක් බුදුරජාණන් වහන්සේ පනවන්නෙත් ඒකනේ අප්‍රමාදී වෙන්න කියන්නේ. අහලා තියෙනවද? පින්වතුනි ඔය කාරණේ ඇහුවට ඕකේ ක්‍රියාකාරීත්වය ගැන අපි අහලා තිබ්බද හරියට? නෑ. අහලා තිබුණේ නෑ. මෙන්න මේ ගැන අපි අද ඉගෙන ගන්න. දැන් ඔන්න ප්‍රමාදය ඔබ කොටස් කීයකට අපි බෙදුවද? ඔ මොකද්ද පළවෙනි එක? තෘෂ්ණාව මුල් කරගෙන ප්‍රමාදය උපදිනවා. අවිද්‍යාව මුල් කරගෙනත්. මේ ගැන දැනගන්න. මේක සමත විදර්ශනාවට බලපානු. එක්තරා කාලෙක අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ජේතවනාරාමේ වැඩඉද්දි ඔය බරණැස පැත්තේ හිටිය වෙලෙන්දෙක්. මේ වෙලෙන්දා හොඳ ධනවතෙක්. මෙයාට හම්බුණ බොහෝම වටිනා වර්ගයේ සලු වර්ගයක්. බොහොම වටිනවා. එතකොට මෙයා මේ සලු විකුණන්නට තීරණය කළේ කොහෙද? ශ්‍රාවස්තිර සියලු දේින් යුක්තයිලුනේ සැවතනේ. එතකොට මෙයා මොකද කරේ? සැවතට ආවේ කරත්ත 500කින් පිරිසත් එක්ක. අචිරවතී ගංගාව ගාවට ආවා. එතකොට ගංගාවෙන් ඉගොඩ දැන් මෙයා මොකද කළේ? නැවතුණා.
කූඩාරං ගහගත්ත. කල්පනා කළ හවස් වුණා. ගඟ තරණය කරන කවද්ද හිට. ඉතින් මොකද උනේ? එදා මහා වැස්සක් වැහැලා වැහැලා ගඟ උතුරන මට්ටමට ආව. දැන් මෙයා ඉගුඩ. ওই කාලේ සවැත් නුවර තිබුණා ලොකු උත්සවයක්. එතකොට මිනිස්සුන්ට වැස්ස අවුව එහෙම නැත්තම් මේ දේවල් බලපායිද උත්සවවලට? වෙලාවනේ ඒව බලපානවද? ඒවට නෑ නේ පින්වතුනි. ධර්මයට තමයි. මිනිස්සු අර එදා ඒ උත්සවේ නැකත් කෙලිය බොහොම උත්සවයට ගත්ත කානිවල් එකක් වගේ. දැන් මිනිස්සු විනෝද වෙනවා, කුඩා දරුවෝ දෙමව්පියෝනේ තරුණ තරුණිය මේ ඔක්කොම හරි උත්සවේ. හැබැයි මේ වෙලෙන්දට හිතපු විදිහට තමන්ගේ වෙලඳාම කරගන්නට බැරුව ගියා. එහෙම් පිටින් ඉතුරුයි භාගෙට භාගයක්. දැන් මෙයා කල්පනා කරනවා නැකත් උත්සවය ඉවරයි. මේ ටික අරන් යනවා කියන්නේ පාඩුයි. ඇයි ඒ? පඩි නඩ මිගිය වියදම් අරව මේවා දිහා බැලුවාම මෙයා කල්පනා කළා මේ පාර සෞත්වි වෙලඳා. ඒ හින්දා මම මේ කාලෙත් ඉන්නවා. දැන් මෙයා කල්පනා කරනවා කොහොමද මේ වැහි කාලේ වස් කාලේ ඉන්නවා, සීත කාලේ ඉන්නවා, ඊට පස්සේ අහපව එන්න ඕන ග්‍රීස්ම, හේමන්ත ග්‍රීස්ම, මේ කාලෙත් මම ඉන්නවා. ඉඳලා මම මේ ටික ඔක්කොම මොකද කරන්නේ? විකුණගෙන හොඳට මේ ලාභේ ලබාගෙන යනවා මිස නැත්තම් මෙච්චර දුර ඇවිල්ලා කරත්ත වලින් අපරාධ. දැන් මෙයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සංඝයා වඩිනු වඩිද්දි මෙයාගේ කූඩාරංගාවෙන්ටත් වඩින්ට ඇති පින්ඩ පාතිරි. දැන් මෙයා කූඩාරමකට වෙලා නේ මොකක් හරි පොඩි ආසනික වාඩි වෙලා මෙයා මේ මොකද කරන්නේ? දැන් 17 කල්පනා අන්න බලන්න පින්වතුනි, බුදු සිත යොමු වුණා. බුදු නිතත් මෙයාට ඉලක්ක වුණා. කල්පනාවක මේ මිනිසයා බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත බලනවා. දැන් මෙයා දන්නේ නෑ. මෙයා දැන් ඔන්න එනවා එක එක ಜಾති ගොඩාක් ඒව හිතෙනවා මෙයාට. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාව බලන් ඉඳලා බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ඊ දන්ත ධාතුන් වහන්සේලාගේ මොකද වෙන්නේ? ශ්වේත වර්ණයට ආලෝකයක් විහිදෙනවනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. සිවුර ඒකාංශ කරලා වැඳගෙන හනු ස්වාමීනි, ඇයි ඔබ වහන්සේ සිනහ පහල කළේ? ආනන්දේනි දැක්ක දර වෙලෙන්ද කිව්වා. එහෙමයි ස්වාමී, මේ ව්‍යාපාරිකයව දැක්ක. දන්නවද ආනන්ද ව්‍යාපාරිකය මොනවද හිතන්නේ වෙලෙන්ද කියලා? නෑ ස්වාමී, මෙයා කල්පනාව වෙලඳාම පාඩු වුණාලු. දැන් මේ හිතන දේ අරයා බුදුරජාණන් වහන්සේ කියන මෙයා වෙලඳාම පාඩුයිලු. ඒ හින්දා අහපව් ගියොත් අපරාදෙලු. පඩි නඩි ගිවලා මෙහෙම කළා. ඒ හින්දා මෙයාගේ අදහස තියෙන දැන් ඉස්සරහට සීත කාලේ දෙසැම්බර් විතර වෙද්දි ඒ කාලෙත් ඉන්නවා. ඊට පස්සේ ඔන්න එනෝනේ හේමන්ත ග්‍රීස්ම කාලේ එනවා. ඒ කාලෙත් ඉඳලා මේ ටික විකුණගෙන හිමින් සැරේ ලාභ ලබයන්ට තමයි ওই කල්පනා කරන්නේ කිව්වා. දැන් මෙයාගේ හිතේ දැන් ඔය චුට්ට උනාට තව කොච්චර වේද්දනි? තව ඒවත් එක්ක ගැළපිල එක එක ඒවා දූ දරුවෝ බිරින්දෑ ඌ ඔක්කොම සිහිපත් වෙනවා ඇතිනි. තවත් හිතේ ඒවත් එක එන ඒවා තව තියෙන්න පුළුවන් නේ. තව විලෙන් දෙක આવොත් මේවත් එක මොනවා වෙයිද? මෙහෙම මෙහෙම ඕ ඉගිසියාක ඔක්කොම දැන් ඇති වෙනවා. දැන් බුදුරයන් වහන්සේ දැක්කා. ආනන්දීනි ওই මිනිස්සයා හිතන් හිටියට මේ අවුරුද්දෙම මෙහි ඉඳලා බිස්නස් කරයි යන්න. උන්දෑ ඉන්නේ දවස් 7යි කිව්වා. එයා ඒක දන්නේ නෑ කිව්වා. එහෙමද ස්වාමීනි කිව්වා. භාග්‍යතුන් වහන්සේ අපිට බැරිද උපකාරයක් කර ආනන්ද පුළුවන් නම් බලන්න කිව්වා. දැන් මේ උපකාරي කරන්ටම තමයි බුදුරයන් වහන්සේ මේ කතාව මුල පිරුවේ. දැන් බලන්න මේක යන ලස්සන. නිකම් බුදුරයන් වහන්සේ එහෙම කරන්නේ නැවැතිලා සීනහ පහළ වෙලා
මේ විදිහට මේ සිද්ධිය කියන්නේ මොකටද? පිහිටක් වෙන්න පරිසරය මෙයා තුල තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රගෙන ගිහිල්ලා කිව්වා, මේ ළඟට ගිහිල්ලා මුදලාලි කිව්වා, මේ අපේ ජීවිතේ කොයි වෙලාවේද දන්නේ නේද කිව්වා. දැන් අපි ඌව කිව්වොත් මොකද වෙන්නේ? අසුබයි කියනවනේ. කියන්නේ නැද්ද? කියනවා. කිව්වා මේ පිනත් දහමක් වලට නරකද ජීවිතේ? ඉතින් අපිට විශ්වාස නැහැ නේ කොයි වෙලේද. දැන් අපේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ දැන් බලන්නේ තරුණ ස්වාමීන් නමක් පුදුම පිහිටක් වුණා. මේක තමයි ලෝකස් ස්වභාවය. කහවුණ හැදුනා, බට ඔක්කොම දාලා තිබුණා, අන්තිම නාහින් ලීෙන්ඩ ගත්තා. ලොකු සාන්නසේ වැඩියා, පිරිත් කිව්වා. ඊට පස්සේ මේ මොකද උනේ? ලොකු සාන්සන්තිමට බලාපොරොත්තුවත් ඇරියා. ඒ ස්වාන්නසේගේ පාඩුව කාටවත් පිරිමහන්න බෑපින්. ආයෙ එහෙම කෙනෙක් හිතන්න අමාරුයි. දන්නු ඇති ඉන්දියාවේ ගිය අය ඒ ස්වාමීන් වහන්සේ කවුද කියලා. ඉතින් ඒ වගේ දැන් මේ වෙළඳතුමත් මොකද දැන් කල්පනාවේ මේ ආනන්ද ස්වාමීන්සේ ගිහලා මේ කතාව කිව්වම අහනවා, මේ දැන් මෙයාට එකපාර ගැස්සුණා හිත. ගැස්සිලා මෙයා අහනවා, ස්වාමීනි මේ මෙයාට හිතෙනවා ඇතුළෙම මේ මොකක් හරි සිද්ධියක්ද? දැන් සමහර අයට මැරෙන්න කිට් වුණාම සමහර අයට එහෙම දැනෙන්නේ නැද්ද? සමහර අයට නිකන් හිතෙන්නේ නේද? කියන කොයි වෙලාවෙත් දන්නේ නිකන් බලාගත්තුත් ඔයාලව කියලා නිකන් කියවෙනවා. බැලුවාම මොකද්ද එකක් තිබිලා. පොඩි ගෑනු ළමයෙක් මන් දන්නේ, ඒ ළමයා එයාගේ තාත්තට කොහෙද කියලා තියෙනවා, තාත්තා බත් කටක් මට කවන්නේ නැත්තම් මේ කියලා තියෙනවා, තාත්තා ආයේ මම හිටින් පස්සේ තාත්තාව දකින්නේ නැහෙනි කියලා කිව්වා. පහවදා ඒ වගේම නැති වුණා. දැන් ඒ වගේ මෙයාට මොකද උනේ? නිකන් ගැස්සුණා. ගැස්සලා හෙව සාන්නාසල බොරු කියන්නේ. ස්වාමීනි මොකක් හරි කරදරයක් හින්දාද ඔහොම කියන්නේ හෙව්වා. එතකොට සාස්තුන් වහන්සේ පෙන්නලා කිව්වා, ඔයා දවස් 7යි ඉන්නේ කියලා බුදුරයන් වහන්සේ කිව්වා. මෙයා ගැස්සුණා. පස්සේ දවස් 7ක් පුරාවට දම් පෙන්දිනුනේ ධර්මය ඇහුවා. ධර්මය ඇහුවා ඒ කාලෙදී අර ඇසුර සෝතාපන්න වින්ට ඇති. අන්තිම දවසේ දානි දීලා බුදුරජාණන් සංඝයාත් එක්ක ඉස්සරහට යද්දි මෙයා කිව්වා, ඉන්න බෑ හිස අමාරුයි කිව්වා. පොඩ්ඩක් ඇලවෙන්න ඕනේ කිව්වා. ඇලවුණා. අවසන් නිින්ද. දෙවියන් අතර මොකද උනේ? ඉපදුණා. දැන් ওই වගේ ගමනක් යන්න තියෙන කී දෙනෙක් මෙතන ඇද්ද? පිට ඇද්ද? දීපල වස්තුව වෙලඳාම් ගැන සිත සිතා. ඔව්ද නැද්ද? ඔව්. ඒතර මේ තෘෂ්ණාව මුල් කරගෙන උපදින ප්‍රමාදයක් ගැන බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. ඒතර තෘෂ්ණාව ගැන කියද්දි මේ තණ්හා ස්වභාවය නීතියෙන්නේ. එතන මේ තණ්හා ස්වභාවය මෙතනදී පෙන්වන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. තේරුණා නේද? එතන මේ කිරිහි මිනිස්සේගේ ආසාව. ඒව තමයි අපි කියන්නේ දීපල, දුවාදරු, ඉඩකඩම්, වස්තුව, අම්මා තාත්තා. එහෙම කියනවා නේද? රන් රිදි, මුතුමැණික්, මිල මුදල් මේ ඔක්කොම මොකද? පංචකාමී. පැය 24 වැඩ කරන්නේ මේ වෙනුවෙන්. ඕ අති කාල ඔක්කොම මොනවද? මේ පහ වෙනුවෙන්. එතකොට මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි පින්නතුනේ මේවට බැඳිච්ච කෙනෙක්. දැන් බලාපොරොත්තු තුනක් තියෙනවා. කීයක් තියෙනවද? තුනක්. පළවෙනි එක දැන් අර විලෙන්දට වගේ. ඒ තමයි තමන් උපයලා නැති කාමය, සම්පත්, භෞභෝග සම්පත් ඉපයීම. ඒක තමයි අපේ කතන්දරින් අපි කිව්වොත් මොකද්ද? කොහෙන් හරි මේ කුලියට ඉඳලා හරියන්නේ පර්චස් 10ක්වත්. සාල කෑල්ල පේන්ට් එක ගාගත්තොත් ඒ මොනවද? භවභෝග සම්පත් ඉපයීම.
ඊට පස්සේ තව ව්‍යාපාර මේ විවිධ කටයුතු වලට යෙදෙන්න මනුස්සයෙක් හිත නැද්ද? තියෙනවා. ඒතර මේ භවභෝග සම්පත් ධනයේ ඉපදීම කියන කාරණිත් එක්ක පළවෙනි ප්‍රමාදී උන්න අර තෘෂ්ණාව මුල් කරගෙන උපදින උන්න ප්‍රමාදී පළවෙනි ප්‍රමාදී. ඇත්තද නැද්ද? ඕකත් එක්ක නේද කියන්නේ ඔබට වෙලාවක් කොහෙද වැඩ රාජකාරි. අලුත්පත් වීම ලැබුවා විතරයි. නැද්ද? ඔව්ද නැද්ද? සමහරට ඔබී තරුණ කාලෙත් ඔබ බොහොම කිව්වා. කියලා දැන් කාලේ මේ කාලේ තමයි ආවේ. ඔව්ද නැද්ද? ඔව්. තෘෂ්ණාව මුල් කරගෙන උපදින පළවෙනි ප්‍රශ්නේ උක. දැන් උන්න ප්‍රමාදය ඇති වුණානේ. දැන් යාට චතුරාර්ය සත්‍ය බුදුගුණ දැන ගැනීම සතිපට්ඨාන ධර්මයන් පිළිකුල් ආයතන වැඩි වීම එහෙම එකක් තියෙනවද? නෑ. ආන්න ප්‍රමාදේ සම්පූර්ණ නැති කරනවා. ඊළඟ එක තමයි ඒ උපයපු භවභෝග සම්පත් රැකගැනීමේ අරගලය. දෙවෙනි එක. මෙතනින් එහාට පින්වතුනි මේක සම්පූර්ණ මේ මානසික ක්‍රියාකාරීත්වය ගැන බුදුරජාණන් වහන්සේ අපූර්ව විග්‍රහය. ওই ටිකට යමුකුත් නෑ පින්වතුනි. එතකොට මේ උපයපු භවභෝග සම්පත් ආරක්ෂක. ඒක තමයි බැංකුවේ දානවා. ඊට පස්සේ ඒවා සමහරට ආයෝජනික ලීඩ කඩම් වෙනම ගන්නවා, රන් රිදි වෙනම ගන්නවා, ඒවා රැක ගන්නට වෙන මුරකාරයෝ. එහෙම නැද්ද? තියෙනවා. ඔබ දැකලා ඇති අපේ ගෙවල් වලට එන හිඟන්නෝ. එයා ගාවත් තියෙනව නේද? කිලීටි අර රෙද්දකින් ඔතාගත් මල්ලක්. තියෙනවද නැද්ද? ඒක අල්ලන්නවත් හිතෙන්නේ නැණි අපිට. එහෙම හිතෙන්නේත් නැහැ. ඕකේ නැද්ද බෙලෙක්කටින්? ඈ? ඊළඟ පාරන ඔය හම්බෙච්ච පාර කාලේ හිස් ප්ලාස්ටික් බෝතල්. ඔය හම්බෙච්ච රුපියල් පහේ රුපියල් ඒවා ඔය ඇතුලේ දාගෙන නැද්ද? තියෙනවා. ඔය හිස් මල්ල මේ හිඟන්න নিকමටවත් කාගේ හරි අතකටවත් දෙයිද? එන යාට රැක ගැනීම අරගලයක්. අත්තරිනවා කියන්නේ ලීසි නෑ පින්නතුනි. ඒ මල්ලයි අපි එකතු කරන් තියෙන ඒවත් ওই වගේම තමයි. මේ තෘෂ්ණාව. අන්න දැන් එතකොට ඒ පුද්ගලයාටත් ලොකු අභියෝගයක්. හෙට කන්නේ මොනවද? උදේට කන්නේ මොකද්ද? කීයක් හරි හොයාගන්නේ කොහොමද? කෙනෙකුට හිතට කරුණාවක් මං ගැන ඇති වෙන විදිහට රඟපාන්නේ කොහොමද? නැත්ද යාට ලොකු දෙයක් තියෙනවා. දෙනකයි යන්නේ. ගත්තට පස්සේ එන සාර්ථකයි. අයගේ වැඩි. ඊට පස්සේ ගන්නදී අර මල්ලි දාගෙන ඒක තියලා තමයි එයාගේ කොට්ටි එක ගහක් යට බස් වෝල්ට් එක පාරයිනි පොලක කෙලවර ගහක් යට උහුම ඉන්නවා. ඒ මල්ල අත්තර ගන්න බෑ. ඔන්න වැඩ. අපි කී පාරක් ওই වගේ ඉපදිලා ওই වගේ මලු කොට්ටි යට උහුම තියාගෙන හිසට කොච්චර යන්නේද? ඒ පුරුද්ද තාම තියෙනවා. තාම තියෙනවා. අන්න උපයපු ධනේ රැක ගැනීම කියන එක අන්න තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන දෙවෙනි ප්‍රමාදය. ඊළඟ එක තමයි උපයපු ඒ ධනේ පරිභෝග කිරීම. ඒකනේ කියන්නේ හොඳට කාලා බීලා ඉන්න ඕනේ මේ ලැබපු ජීවිතේ. එක එක වචන වලින් කියනවා නේද? රට රාජ්‍යවල වල යනවා. ඊට පස්සේ විනෝද වෙන්න යනවා, සමහර දේ බලන්න කරන්න යනවා. එහෙම නැද්ද? හොඳ යාන වාහන ගන්න. මොකද පරිභෝගය. එතකොට මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන මේ ලෝකේ තෘෂ්ණාව බාණ්ඩ මුල් කරගෙන තියෙනවා. මෙන්න මේ තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාද කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? තුනක් තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය බුදු ගුණ යාට වැටෙන්නේ නැහැ. ප්‍රමාදී ඇති වෙනවා. ඊළඟ ප්‍රමාදී තමයි මුකක් මුල් කරගෙන ඇති වෙන එකද? අවිද්‍යාව මුල් කරගෙන. කුමක් මුල් කරගෙනද? ඕ. අවිද්‍යාව මුල් කරගෙන උපදින මේ ප්‍රමාදී කියන්නේ මොකද්ද? දැන් කියමුකෝ අපි ඒක ගත්තොත් දැන් අගුල දාලා තියෙනනේ දොරකට. එතකොට අගුල දාලා දොර වහලා නම් ඇතුළේ පේනවද අපිට?
ඒ අගුල අරගන්නකම් මොකද වෙන්නේ? ඇතුළට ඉන්න බෑ. මේක මෝහයට අදාළයි. මොකටද අදාළ? මෝහයත් එක්ක තියෙන එක. එතකොට මේ ඒ කියන්නේ අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනන කියලා අවිද්‍යාවෙන් බැසුණු මුලාවනේ තියෙන. ඒකයි ඒ වචනේ පහ වුණා කියන්නේ. තෘෂ්ණාවෙන් බැඳුණු කියලායි කියන්නේ. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදේ මොකක්ද? ඒ තමයි යම් අඥාන බවකින් වැසී ගියාම අපේ හිත එයාට වැටෙන්නේ රූපයේ වේදනාවේ සංඥාවේ චේතනා විඥානි හට ගැනීමයි නැතිවීමයි දකින්නේ. එතකොට ඒදී මුල් කරගෙන මෙයාට ඇතිවෙනවා ප්‍රමාදයක්. එතකොට ඒක ඇති වෙන්නේ මොකක් මුල් කරගෙන? අවිද්‍යාව මුල් කරගෙන. මොකක් මුල් කරගෙනද? අවිද්‍යාව. අවිද්‍යාව කියන මොකද්ද කියලා අහනවානේ. ඒතර කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම ගැන අවබෝධි නෑ. ඒකට කියනවා අවිද්‍යාව. ඒතර මේ පහ අපි කියනවා දුකටයි ති පහ. ඒ අපේ ජීවිතයේ රූපේ කියන්නේ අපිට තියෙන එක. වේදනාව, සංඥාව, චේතනා, විඥාන. මේකට කියන්නේ පංච උපාදාන ස්කන්ධ. දැන් තණ්හාවෙන් බැඳිලා ඉන්නේ මේ පහට. ඒතර මේක දුක. දුක හටගන්න හේතුව ආසවාදී වශයෙන් යා දකින්නේ. දැන් ඒක තමයි දැන් ඔය සද්ධානුසාරි ධම්මානුසාරි බව කියන සෝතාපන්න. එතකොට යා මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැති වීම දකින්න කෙනෙක් නේ. එතකොට යාට අර ඉන්ද්‍රිය පිහිටනවා. සද්ධා විරියාදි ඉන්ද්‍රිය පිහිටනවා නේ. එතකොට ඒක මුල් කරගෙන බව හතකින් හරියා නිවනට යනවා නේ. ඊට වඩා ප්‍රමාද වෙනවද? නෑ. ප්‍රඥාවේ හැටියට යා මේ ජීවිතේදී ඊට වඩා ගමනක් යන්නත් පුළුවන්. එතකොට ඒක නොදකින තාක්කල් එයාට කියන්න පුළුවන් ද එයා අනිවාර්යෙන් නිවන් දකින්න බව හතක් ඇතුළත කියලා. දැන් සද්ධානුසාරි ධම්මානුසාරි කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය දකින්න කෙනෙක් යම් ආකාරයකට. එතකොට ඉතින්ට ඇවිල්ලා නැත්තම් ඒ කියන්නේ මොකද? යානේ සෝතාපන්න වෙ මියන්නේ කියලා නේ කියන්නේ. එතකොට එයා ඒක දකින්න ඕන යම් විදිහකට. දැන් එතකොට මෙහෙම නැත්තම් එයාට තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව. එතකොට මේ දේත් එක්ක මුල් කරගෙන මොකද වෙන්නේ? උපදින්නේ නැණි මග. ආරෂ්ඨංගම සම්මා දිට්ඨියෙන් එයාටනේ බොජ්ජංග ධර්මතාවත් වැඩිින්න ගන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා. එතකොට මොකද වෙන්නේ? ප්‍රමාදයක් ඉපදිනවා. එතකොට ඒක උපදින්නේ මොකක් මුල් කරගෙනද? එයාට ඒක උපදින්නේ අවිද්‍යාව මුල් කරගෙන. කුමක් මුල් කරගෙනද? අවිද්‍යාව මුල් කරගෙන. දැන් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රමාදේ ගැන හරි ලස්සනට කිව්වනේ. මොකද්ද? තෘෂ්ණාව මුල් කරගෙන ප්‍රමාද කීයක් තියෙනවද? තුනයි. අවිද්‍යාව මුල් කරගෙන එක ප්‍රමාදයක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාවය නැත්නම් හට ගැනීම නැතිවීම කියන උද්‍යව්‍ය නොදකීම. ඔය ඔක්කොම අපිට නැද්ද? තියෙනවා. දැන් එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට මේ කාමී ආදීනව ආස්වාද පෙන්වා දෙන්නේ. එතකොට අරයාගේ හිත මොකද වෙන්නේ? නික්කම් හිටිනවා. මොනවට දෙන්නේ? නික්කම්. ඒ හරහණිය ධර්ම අවබෝධයට යන්නේ. දැන් දැක්කනේ ප්‍රමාදී නැති වෙන්න නේද බුදුරජාණන් වහන්සේ කරුණු කියන්නේ. දැන් බාණ්ඩ මේ සකල ලෝක සත්‍යයක්. දැන් තිරිසන් ලෝකේ නම් කතා කරලා වැඩක් නැහැ නේ. එතන මේ සමත විදර්ශනා වැඩිල්ල බොරු. പ്രേත ලෝකේ නිරේ එහෙම බෑනේ. සම්පූර්ණ ප්‍රමාද. එතන ගොඩ ගන්න බැරි තැනක්. මනුස්ස ලෝකේ දිව්‍ය බ්‍රහ්ම ලෝක ගත්තාම මොකද වෙන්නේ? මේක තියෙන මේ ප්‍රමාදෙත් යම් ආකාරයකින් දැන් අවිද්‍යාව බලවත් බ්‍රහ්ම ලෝකවල සමහර. එතකොට කාම ලෝකේ මනුස්ස ලෝකෙත් අර කාමයන් හොයාගෙන යෑමත් එක්ක බෞභෝග සම්පත් ඉපෙීම රැකීම සහ මොකද ඊළඟේ පරිභෝගේ. මේක නිමේද අපේ ලෝකේ තියෙන ඔක්කොම බලන්න කොච්චර බැංකුද? ඔබ නම් දන්නේ නැති බැංකු තියෙනවා. ඔව්ද නැද්ද? විදේශීය බැංකු තියෙනවා. ස්විස් බැංකු වරමෝ කියලා. ඒව නැද්ද? මොකටද වෙයි? මනුස්ස ලෝකේ කලමනාකරණ ආදීදී මොනවටද තියෙන්නේ?
සම්පත් සීමිත සම්පත් අසීමිත අවශ්‍යතා. ඔව්ද නැද්ද? ඒවත් එක්ක මේ ආර්ථික විද්‍ය ඔක්කොම ඊට පස්සේ ඇකවුන්ටින් ද ඔක්කොම තියෙන මොකටද? කාමියත් එක්ක නිර්මාණය වුණේ ඔක්කොම. ඒතර මේ අන්ධකාරයෙන් නෙමෙයිද අපි අවංකව බැලුවත් ලෝකෙ පවතින්නේ. ඕකේ නිදහස් වෙන්න කිව්වම මම මොනවද කියන්නේ? මේ දියුණුවක් නැතු වෙන අරම එහෙම කියන්නේත් නැද්ද? එච්චර බැඳිලා ඉන්නේ. ඔය කවිච්චර කතා කිව්වත් අවුරුදු 60නේ. ඔව්ද නැද්ද? ආන්න. හරි ලස්සනයි. දැන් මේ කරුණු ටික හොඳට පිළිවෙලට එකින් එක මතක තියාගන්න පින්නතුනි. ඊළඟට දැන් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන දෙයක් තමයි දැන් අවිද්‍යාවෙන් අපිට දැන් කිව්වනේ අර පංච උපාදාන හට ගැනීම නැතිවීම ගැන අනවබෝධය මොකද්ද? අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදය. ඒතර මේ කාරණෙන් එයාට ප්‍රකට වෙන්නේ නැති නාමකායයි කියනවා. මොකද්ද ප්‍රකට වෙන්නේ නැති? නාමකාය. ඒ කිව්වේ වේදනාව, සංඥාව, චේතනාව, විඥානෙ. සිතක ස්වභාවය. කොහොමද ප්‍රකට වෙන්නේ නැති? සිතක මේ නාමකාය කියනවා. අර අවිද්‍යාව ඇති වෙන ප්‍රමාදී. එතකොට තෘෂ්ණාවෙන් වෙන ප්‍රමාදීන් මොකද වෙන්නේ? ඒකට ආසන්න කාරණේ තමයි කියනවා. යාට දැන් මේ රූපකායනියට බලවත් එයාගේ බැඳීම තියෙන මොනවටද? රූපකාය. දැන් ඔබට ඒක මම චුට්ටක් කියන්නම්. ඒ රූපකාය කිව්වේ මොකද්ද? දැන් මේ ලෝකේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඕ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඍතුවල වෙනස්කම් එක්ක කියනෝනේ මේ මහ පොළොවේ වෙනස්කම්, ගහකොළේ හැඩරුවේ වෙනස්කම් ඇති වෙන්නේ කියලා එක තැනක තියෙනවනේ. දැන් ඒ කියන්නේ උෂ්ණත්වයේ වෙනස්කම. දැන් උෂ්ණත්වයේ වෙනස්කම් අනුව දැන් මෙහි ආසන්න පොල් අරවමීම හැදෙනු. හිමාලාදී ප්‍රදේශවල හැදෙන ගස් වර්ග එහි පොල් හැදෙන්නේ නැහැ. එහි පරිසරය වෙනස්, ගහකොළ. පරිසරයේ ස්වභාවයන් වෙනස්, පොළවේ ස්වභාවයන්. ඒතර මේ පෘථිවිය මේ යම් දේවල් සකස් වෙද්දිත් ඒක බලපානවා කියලා. අර නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ මිලිඳු රජු රහණ ප්‍රශ්නෙකට. එතකොට ගහකොළ ගත්තාම චේතනාවක් නැහැ. ඒවත් හේතු ප්‍රත්‍යයෙන් ඉපදිච්ච ඒවා. අපිට ඒක අපිට බලපාන්නේ කර්මයේ බලපෑම් බලපාන. ඇයි? අපිට චේතනාව තියෙනවා සිතක ක්‍රියාකාරීත්වයක් එක්ක. දැන් එතකොට අපි ගත්තොත් එහෙම ඔබ හොඳට හිතන්න මේ ලෝකේ පඨවි ධාතුව නැත්තම් මොනවද නැත්තේ? පඨවි කියලා කියන්නේ කක්කලං කරිගතං. එහෙම කියලා කියන්නේ මේ ගොරෝසු තද ස්වරූපින් යුක්ත මේ පොළව, මහ පොළව, ගහ කොළ තුලත් පඨවි ධාතුව තියෙනවා. අපේ ශරීරෙත් පඨවි කොටස් තියෙනවා. මේක නැත්තම් ඊට පස්සේ ආපෝ ධාතු, වැగిරෙන ස්වභාවික පිත සමාදි, ජලය, මේවා මුකුත් නැත්තම් වායු ධාතු, සුළඟ නැත්තම් ඊළඟට උණුසුම, රස්නි නැත්තම් මේ හතර නැත්තන් ලෝකේ අපිට රූප පෙනේද? දුවා දරුව ගහකොළ නෑ. සද්ද නෑ. ගඳ සුවඳ, රස, කයක්, කයට පහස නෑ. එතකොට මේ කය රූපි කියලා ගැද්දි ඇස, කන, නාහි, දිව, කය කයට බද්ධයිනේ නේ. ඒතර මේ දෙයත් සතර මහා ධාතුන්ගේ බලපෑම නැද්ද අපේ ජීවිතේට? තියෙනවනේ. එතර මේකට කිව්ව මොකද? අපි මේ කයේ පැවැත්ම රූපකය. මොකද කිවි? එතකොට අර තෘෂ්ණාවෙන් ඇති වෙන ප්‍රමාදේ තියෙන මේකත් එක්ක. ඒ රන් රිදී මිල මුදල් ඔක්කොම අයිතිද නැද්ද? අපේ ලෝකේ පදන මේක වෙළඳ දැන්වීමෙන් පව අපි අල්ල ගන්න ඕනේ. ටීවී එකේ උදේ ඉඳන් හවස වෙනකන් වැඩිපුර දාගෙන ඉන්නේ බණද එක එක චැනල්ද? ඒකනේ. ඔබ බලලා ආවට පස්සේ පින්නතුනි කොහොමද ඒ ඔළුව සුද්ධ කරන්නේ? ලීසි නෑනේ. ක්‍රිකට්ද මේ ඔක්කොම නේ. එතකොට මේ ඔක්කොමත් එක මොනවද? මේවා තියෙන්නේ මේ පහ. පඨවි ආපෝ තේජෝ වායු වලින් හැදිච්ච ටික තියෙන්නේ.
සත්වයා මේ රූපෙට මේවට බැඳිලා ඉන්නවා. තෘෂ්ණාවන්න පැතිරුණා. විසත්තිකාව. වැල ගහක ඇතිල යන්නේ. එතකොට මෙන්න මේ දේත් එක්ක අන්න ලෝකෙ ගොඩනගෙනවා. අර ප්‍රමාද තුන මුල් කියපු ප්‍රමාද තුන. එතකොට එයාට මොකද වෙන්නේ? ඒකත් එක්ක මෙයාගේ තියෙන මේ තෘෂ්ණාව මුල් කරගෙන මේ රූපකායට බැඳිලා ඉද්දි මොකද්ද ප්‍රකට නැත්තේ? නාමකාය. මොකද්ද ප්‍රකට වෙන්නේ නැත්තේ? නාමකාය. දැන් ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියා දෙනවා මේ මේ පංචස්කන්ධය තියෙන මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, චේතනාව, විඥානෙ නේ. රූපය කියන එක ඔබ දන්නවනේ නේ. ඔබ කාටත් තියෙන්නේ නේද? මොකද්ද ඒ තියෙන්නේ? රූපය. ඒක මොනවෙන්ද හැදිලා තියෙන්නේ? කේස් ලොම් නියපොතු දත් හම්මාදී පටවිදා. ඊට පස්සේ පිත සෙම සැරව ලී දහාදී ආපෝ. ඊට පස්සේ රස්නි උණුසුම. ඊට පස්සේ සුළඟ වායු දහත්. මේ හතර නැත්තම් නෑ නේ. අපි ගන්න ආහාරය තියෙන ওই සතර මහා ධාතු. මේකට කියනවා රූපය. මොකද්ද කියන්නේ? රූපය. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. මොකද්ද? වේදනාව. අපි කියන්නේ අර ඇසේ, කනේ, නාහේ, දිවේ, කය, මනසේ ස්පර්ශය කියලා එකක්. ස්පර්ශය කිව්වේ මොකද්ද? දැන් ඔබ හිතන්න මෙහෙම. අපි හිතමු මලමිනියක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? මලමිනියක්. එයාට අපි නිකම් බැලුවොත් ඇස, කන, නාහේ, දිව, කය පේන්නේ නැද්ද නිකම්? තියෙනවා. මොකද්ද නැත්තේ? සිත නැහැ. දැන් එතකොට යාට ඒ සිතක් නැත්තම් අපි කනට කියලා හයියෙන් කතා කළත්, ඇස් දෙක ඇරලා මේ බලන්න කියලා අපි චිත්‍රයක් පෙන්නුවත්, නාහිට සෙන්ට් බෝතලයක් දැම්මත්, දිවට ලුණු පොල් කට්ටක් දැම්මත් නේද, කයට ලොකු කටුවලින් ඇන්න දැනේද? ඒ කිවි මොනවද නැත්තේ? යාට වේදනාව උපදින්නේ, සංඥාව නෑ, චේතනාව නෑ, විඥානික පැවැත්ම, අසිතක පැවැත්ම නේ. මොකද්ද නැති? දැන් මෙතෙන්ට අපි හිතමු ඔන්න සිත පැමුණුණා. දැන් ඇස තියෙන, ඇස් ඇරලා අනේ චිත්‍රෙ පින්නෝ. දැන් හිත ඇසී හට ගන්නවා. ඇසයි රූපෙයි විඥානි. ඒ තුන එකට එකතු වුණාම අන්‍යා චිත්‍රෙ දකින්නවා. අන්න වේදනා සංඥා චේතනා පැනවි. ඒකනේ සිතත් එක්කයි වේදනා සංඥා බද්ධ වෙලා තියෙන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. අර ස්පර්ශිත එක්ක වේදනා සංඥා ඉපදුණා. ඕකමයි කනටත් වෙන්නේ. කනේ සිත ඉපදුණා. සද්දෙහින් එතකොට. එතකොට මේ සිතක තමයි වේදනා සංඥා චිත්තපටිබද්දයි. කියන්නේ සිතත් එක්ක බැඳිලා තියෙන අන් ස්පර්ශිත එක්ක ඉපදුණා. ඊට පස්සේ නාහිත ඕක වෙනවා, දිවෙත් වෙනවා, කයෙත් වෙනවා. මනස කිව්වාම මනසින් කරන්නේ ඒ අරමුණු මෙනෙහි කිරීම. මානසිකාරින් සම්පූර්ණ මනසට අරමුණු උපද්දව ගන්න. උපද්දව සීතේ වේදනා සංඥා චේතන උපදින ස්පර්ශින්. දැන් මේක තමයි ජීවිතේ. මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම. දැන් මේ විදිහට මොකද වෙන්නේ? අර ස්පර්ශයෙන් තමයි මොකද්ද උපදින්නේ? වේදනා සංඥා චේතනා කියන මේ දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ පහ මොකද්ද? අපි කියපු රූපය, වේදනාව, සංඥාව, චේතනාව, විඥානි. මෙන්න මේ පහට දැන් කියන උපාදානස්කන්ධ කියලා. උපාදාන කියන්නේ මොකක්ින්දද? මොනවා නිසාද උපාදාන කියලා කියන්නේ? අර තෘෂ්ණාවත් අවිද්‍යාවත් නිසයි කියනවා උපාදානි තියෙන්නේ. කුමක් එක්කද? තෘෂ්ණාවත් අවිද්‍යාවත් එක්ක කිව්වා. ටිකක් ගැඹුරුයිනි. හැබැයි කතාව ඇත්තද නැද්ද? ඇත්ත. මේ ඔක්කොම සිතක තියෙන දේවල්. සිතක තියෙන දේවල්. දැන් අපි මේ උපාදාන කතා කරන්න කලින් තව චූටි කරුණු ටිකක් දැනගමු. දැන් ඔබ දන්නවා දැන් ඔය අර මං කිව්ව තෘෂ්ණාව නිසායි, අවිද්‍යාව නිසායි දැන් මිනිස්සු ප්‍රමාදයිනේ. දැන් මෙයාව උතනින් ගලෝල ගන්න එපා. උතනින් ගලෝල ගන්න ඕනේ. ඒක කරන්නේ මොකෙන්ද? බුදුරජාන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන්. ඒතර කලට වෙලාවට මෙයාට සුදුසු කාලේ
කොයි විලාවේද කොයි මොහොතේද මේ ඔක්කොම දකින්නේ කවුද? බුදුරජාන් වහන්සේ. ඇයි? දැන් බාණ්ඩුක ලස්සන මෙච්චර ගැඹුරු විග්‍රහයක්. මේ දේ යුක්තයි ඔබ තිරිසන් සත්තු නිරේ ප්‍රේත ලෝක දිව්‍ය බ්‍රහ්ම ඔක්කොම. මෙවන් ලෝකයට මෙහෙම වැහිලා ඉන්න ලෝකයට දැන් ඇත්ත පෙන්වන්නේ කොහොමද? කේනස්සු නිවුතු ලෝක මොනවද මේ ලෝකේ වැහිලා තියන්නේ? අවිද්‍යාවෙන් කියලා. ඇයි යාට පෙන්නේ නැත්තේ මේක? මසුරුකමයි ප්‍රමාදී කියලා. කුමකින් දාලෝපය වෙලා තියෙන්නේ මේ ලෝකේ? තෘෂ්ණාවෙන් කියනවා. හරි ලස්සනයි නේ. ජීවිතය ගැන කිව්වේ. දැන් ඔන්න බලන්න එක තැනක. දැන් අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ එදා ලෝකේ බැලුවා. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මාවතේ වඩිනවා සංඝයා සමග. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කි ගොවියෙක්ව. කාවද දැක්කි? ගොවි මහත්තය. එයාට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම නැහැ. ධර්මය ගැන නම් පැහැදීම තියෙද? නැහැ. සංඝයා ගැන? ආ, කවුරු හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන මට පැහැදීම තියෙනවා. හැබැයි ධර්මයේ සංඝයා ගැන නම් නැහැ. වෙන්න බෑ කියලා. වෙන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ගැන මගේ අපහැදීමක් තියෙනවා. හැබැයි ධර්මයේ සංඝයා ගැන නම් පැහැදීම තියෙනවා කිව්වොත් ඒකත් වෙන්නේ. ඒක රහිත රවට්ටම් කරන කතාවක්. ඒක වෙන්න බෑ. දැන් මේ ගොවි මහත්තය හරි මේ ලහිලහියට වැඩ. උදළු අරගෙන පිරිසත් එක්ක කුඹුරේ බුදුරජාණන් වහන්සේ වැඩලා බැලුවා. බලද්දි පේනවා මෙයා වෙන ආගමක. එතකොට මෙතුමා දැන් මහන්සි වෙලා වැඩ කරනවා නේ. චූටි වෙලාව කියන්නේ පින්නතුනි බුදුරයන සිස්කෑන් කරන්න. මෙච්චර වෙලාවක් කියන්නේ අපිට මෙච්චර කියන්න වෙලා ගියාට නේද? බුදුරයන සිස් ටට් ටට් ටක් ගාදි ඉවරයි. බලන ඇසිල්ලෙන් වැහිලා නැහැ කියනවනේ. යම් දියක් දිහා බැලුවොත් වැහින්නේ කියනවා. මේ කතාව කියන්න ගියාම තමයි සෑහෙන වෙලා අපිට යන්නේ. ඉතින් බැලුවා මෙයා කොහොමද අස්වැන්න ගන්න පුළුවන්ද? බෑ. ඊලාබිනේ හරි. මෙයාට තියනවද ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව? තියෙනවා. දැන්ද? නැහැ. හෙටද? නැහැ. අනිද්දාද? මාසෙකින්ද? නැහැ. දෙහිකින්ද? නැහැ. මාස බලනවා. නැහැ. අස්වැන්න ගන්න ඔන්න මෙන්න වෙලා. ඒ කිට්ටුවක මෙයා අවබෝධ කරන්නේ. ඒතර මෙයා මේක අවබෝධ කරනවා නම් මෙයාට බලපාන සිද්ධිය මොකක්ද? අන්න මේ ඔක්කොම දකින්නවා. හැබැයි එදාට ගිහිල්ලා මෙයාට කතා කළොත් හරියයිද? මේ අනාගතේ බැලුවේ හරියන්නේ නැහැ. එහෙනම් කතා කළ යුත්තේ කවදද? දැන් හිතවත්කම බුදුරයන් වහන්සේ කියන පැහැදීම આવොත් තමයි ධර්මෙට ඉන්නේ අවබෝධ කරන්න පුළුවන් කියලා. එහෙනම් මෙයාත් එක මොකද්ද මුලින්ම හදා ගන්න ඕනි? යාළු මිත්‍රකමක්. අහනවා මේ ගොවි මහත්තයා කොහොමයි කියලා හැව්වා. ඔබතුමා බොහොම වෙහෙසෙන හැඩයි කිව්වා. මොකද කරන්නේ හැව්වා. පොඩ්ඩක් මං හිතන්නේ මුල් දවසේ මොහොම බලලා කතා කරලා නැහැ මෙයා මං හිතන්නේ. මෙයාගේ වැඩත් එක්ක ටිකක් අහංකාර මිනිස්සෙක් අහංකාර පහයි. පස්සේ මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ දාවේ මෙහෙම කතා කරලා තියෙනවා. එතකොට මෙයා කියලා තියෙනවා මේ ස්වාමීනි මම මේ වල්ලා දිදී උදුරනවා මේ යව වගන් වවන්ට කිව්වා. සාරිපුත්ත මොග්ගල්ලාන කල්පනා කර බුදුරජාණන් වහන්සේ නිකන් කතා කරන්නේ. හේතුවක් තියෙන්න ඕනේ. සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේ ටිකක් කතා කළා. මෙයාට මහා ආඩම්බරයයි. සමාජයේ පිළිගත් මෙච්චර මේ මෙහෙම මහා පිළිගැනීමක් තියෙන බුදුරජාණන් සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේ අද මගේ කුඹුරු ගාවට ඇවිල්ලා බොහෝ මේ අසල්වැසියෙක් වගේ කතා කළා. මෙයාගේ හිතේ ගොඩ නැගෙන මොකද්ද? හොඳ ගතිගුණ. මෙයාගේ හිතේ. දැන් ප්‍රසාදය ආවා. තව මා කීප ටික කාලයක් ගිහලව දැන් මොකද කරන්නේ? එතකොට කිව්වා වපුරනවා කිව්වා මෙහෙම කතන්දර ගොඩ. ඊට පස්සේ ඇහුවම කිව්වා දැන් හොඳට පැල ටික හොඳයි කිව්වා. දැන් රකින්නවා කිව්වා සත්තුන්ගේ. ඔන්න හොඳට වීදිලා පැහිලා බුදුරජාණන් වහන්සේ වඩිනවා. මේ බාණ්ඩ ඉලක්කේ එක්කෙනෙක්ව ගොඩ ගන්න. මේ ප්‍රමාදේ මොකද්ද තියෙන්නේ? ආන්න තෘෂ්ණාව. මොකද්ද යගේ බලාපොරොත්තු?
උපයපු නැති බෞභෝග සම්පත් ඉපයිම. තව ඊට පස්සේ අරගලෙහි රැකීම, ඊට පස්සේ පරිභෝගේ. මෙව්වත් එක්ක ඉන්න මිනිසයාට බණ කිව්වත් හරියයිද? ආ, බඩක ඉන්න මිනිසෙට කණ්ඩ දීලා කියනෝනේ කතා කරන්න කියන්නේ. ආන් ඒ වගේ සුදුසු වෙලාවනි ප්‍රමාදේ. ප්‍රමාදේ අන්න අවිද්‍යාව නිසා ඇති වෙන ප්‍රමාදිතී. දැන් මෙයා පංච පාදයෙන් හට ගැනීම නැතිවීම කුඹුරු වැඩ කර කර ඉදි දකින්නවද? නෑ මොන. ඒකට කල්යාණ මිත්‍ර ඇසුරු සද්ධර්ම ශ්‍රවණ යෝනිසු මනසිකාරී ධම්මානු ධම්ම පටිපදා උපදින්න ඉපෑ. අන්තිම කිට්ටු හොඳට පැහිලා කුඹුරේ දැන් ඇවිල්ලා දැන් මොකද ඔබතුමා කිව්වා? හිට නෙලනවා කිව්වා ස්වෙන්න. හිට. ස්වාමිනී කොටසක් ඔබ වහන්සේට අන්න තමන්ගේ මොකද පැටලිලි අනිත් පිරිසවත් පටලෝග කොටසක් ඔබ වහන්සේට පූජා කරන ඉතුරු කොටස තම පරිභෝග කරන හා කිව්වා. සද්ද නැතුව නිහඬ වැඩි හිටියා. බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා අද මෙයාට ලොකු අකර තැබ්බැක්පත් වෙන මහා වැස්සේදා දන්න දෙයියන්ට කියනවා කුරා කූඹියෙකුටවත් මං හිංසා කරලා නැහැ. මේ වැස්ස නවත්තන්න මොන ලෝකේ අනිත්‍යතාවට මුහුණ දුන්නා. අනාත්ම බව ඔන්න පැමිණුණා. පහුවදා යද්දී ජලාසී හිත කඩා වැටුණා. ගෙට ගිහිල්ලා වාව ගන්න බෑ. අන්න දුකට ගන්න හේතුව තෘෂ්ණාව මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන ඉපදිනවා. මෙයාට මේ කතන්දරය කියා දෙන්න මාස කීයක් බුදුරයන් වහන්සේ ගත්තද? කී පාරක් පාගමනින් ඔතනින් වැඩියද? කාල වේලාවල් කොච්චර මැන්නද? කිනික්ව සසරින් ගොඩ කරන්න. කිනික්ව ගොඩ කරන්න. ගෙදරට ගියාම හාමිනේ දැකලා ගෙදර ගිහලා අන්න මහා ශ්‍රමණයන් වහන්සේ වැඩලා කිව්වා. මෙයා වයිලියට. මෙයාගේ අඳුනාව කියාගෙන කියාගෙන ගියා. බුදුරයන් වහන්සේ දේශනා කරන බ්‍රහ්මණයේ බලාපොරොත්තු තියාගත්තොත් පාඩු විඳින්නට වෙන්නේ තමන්ටමයි කිව්වා. අන්න පින්නතුනි මෙයාට වෙලාව ආවා සෝකෙත් එක්ක ඉද්දී ප්‍රමාදි ගැන කියන්න. ප්‍රමාදි ගැන කියන්න. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලෝකී ස්වභාවය. දැන් අපි බැඳිලා ඉන්නේ උපාදාන හතරක් තියෙනනේ තෘෂ්ණාව මුල් කරගෙන තියෙන මොකද්ද? උපාදාන කියන්නේ මොකද්ද? බැඳිලා ඉන්නවා. මොනවද? හිතින් අපි යමකට ග්‍රහණය වෙලා බැඳිලා ඉන්නවා. ඉතින් මේ හිතේ ග්‍රහණය වීම බැඳීම පවතින්නේ මොකක් තිබ්බොත්ද? කුමක් තිබුණොත්ද? ආසාව තිබුණොත්. කුමක් තිබ්බොත්ද? ඉතින් මේ තෘෂ්ණාව තියෙන්නේ මොනවටද? අපිට මේ තෘෂ්ණාව තියෙන්නේ සැප දුක් උපේක්ෂා විඳීම තිබුණොත් තියෙන එකක්. විඳීම ඉපදෙන්නේ ස්පර්ශයෙන්නේ. දැන් එතකොට මේ උපාදාන හතරක් තියෙනවා. මොකක්ද උපාදාන හතර? පළවෙනි එක කාම උපාදාන. ඔබ එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මුල් කරගෙන විඳීමක්, සැප විඳීමක් අපේ ජීවිතේ හදාගන්නේ නැද්ද? ආ. දුක්, ආ, උපේක්ෂා ඔක්කොම තියෙනවා. අපේ ආසාව තියෙන්නේ මේ පහට. එන එකට බැඳිලා. ඒකට කියනවා කාම උපාදාන. කොහෙද තියෙන්නේ? සිතේ. මොන කොහෙද තියෙන්නේ? සිතේ. ඊළඟට තව උපාදානයක් තියෙනවා. මොකද්ද? දිට්ටි. දිට්ටි උපාදාන කියල එක උච්ඡේද සාසය. මරණින් මත් ජීවිතයේ සදාකාලිකයි. මරණින් මත් මුකුත් නැහැ. මේවා දෘෂ්ටි. මේකට කියන්නේ දිට්ටි උපාදාන. ඊළඟ එක සීලබ්බත උපාදාන. සීල වරත. එතකොට ඒවයින් හිතනවා එක එක වෘත්තව දැන් අර සුනකෙක් විදියට හැසිරෙනවා. ඊට පස්සේ ගවයෙක් විදියට හැසිරලා හිතනවා සුගතියයි. එයටින් සීලබ්බත ඊළඟ උපාදාන මම මගේ මගේ ආත්ම මේකට කියනවා. අහ මේකට කියන උපාදාන අපි හිතේ තියෙන මේ තමයි උපාදාන හතර. දල වශයෙන් මතක තියාගෙන අපි කතා කරනවා. කොහෙද තියෙන්නේ? මොනවා හින්දද තියෙන්නේ? ආසාවෙන්. මොනවා හින්දද? ආ, එතකොට ආසාව තිබුණොත් උපාදාන තියෙනවා. ඒ ඉතින් මෙව්ව තියෙනවා කියලා පේන්නේ නැත්තේයි අර තෘෂ්ණාවත් මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන තියෙන ප්‍රමාදෙහිඳ ඇත්ත දන්නේ නෑ හේතුඵල ධමයක් කියලා. පුදුමයිනේ. ඒකනි කියන්නේ ප්‍රමාදයේ තරම් දෙයක් දකින්නේ කියනෝනේ බුදුරයන් වහන්සේ. දැක්කනි ලස්සනට මේක ගෙතෙන විදිහ.
දැන් ගොවි මහත්තය අඩාගෙන ඇවිල්ලා දැන් බුදුරයන් වහන්සේට කතාව කියනවා. කියද්දී බුදුරයන් වහන්සේ ලස්සනට මේක විස්තර කරනවා. මොනවටද දැන් පහර එල්ල කරන්නේ බුදුරයන් වහන්සේ? ඔබ කියන්න බලන්න මොනවටද? ඇත්ත පේන්නේ නැති මොනව තිබ්බොත්ද? ප්‍රමාදී හින්ද. මොනව හින්දද පේන්නේ නැති? ප්‍රමාදී තියෙන්නේ මොනව හින්දද? දෙකක් හින්ද. තණ්හාවත් මුල් කරගෙන ඇති වෙන, අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක් තියෙනවා. මේ ප්‍රමාදී තියෙනකන් චතුරාර්ය සත්‍ය මේ ඇත්ත ක්‍රියාවලිය හේතුඵල ධම දකින්නේ නැහැ. එහෙනම් බුදුරයන් වහන්සේ පහර එල්ල කරන්නේ කුමකටද? මෙයාගේ ප්‍රමාදී ඇති වෙන්න මුල් වෙන කරුණු දෙහිකට. මොකටද? තෘෂ්ණාවටයි අවිද්‍යාවටයි. අන්න ක්‍රියාත්මකයි. දැන් දෙනවා දෙන අර බ්‍රහ්මණයට දිග්ගට හරහට. ඇයි දැන් තමයි ඔළුව පෑදෙන්නේ? පුදුමයිනේ බුදුරයන් වහන්සේගේ මේ දේශනා විලාසය. කියනවා මෙහෙම, කාමං කාමිය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති. මොනවද කිව්වේ? කාමං කාමිය මානස්ස. දැන් බාණ්ඩ ලස්සන්ට ඉලක්කෙට එනවා. දැන් කාමං කාමිය මානස්ස කියන්නේ අර අපි කිව්වේ රූප කණ්ඨ හෙන්නේ, ශබ්ද නාහිට, ගඳ සුවඳ දෙනවා, දිවට රස, කයට. මේව වෙනුවෙන් තමයි පෑ 24 අපි කැප කරලා තියෙන්නේ. ටීවී කැසට් ඔක්කොම ගිනාවේ මේ පහ හොයාගෙන. එතකොට වයසට යනකම්ම මෙව්ව තමයි. ඊට පස්සේ මරණාසන්න වෙලා ඉස්පිරිතාලේ ඇඳේ දාලා ඉද්දී ඉස්පිරිතාලේ උඩින් දාලා තියෙන්නේ මැච් එක, ටීවී එක එක channel ඕකමයි තියෙන්නේ. ওই පහමයි දෙන්නේ. මේකට පහරෙල්ල කරන්නේ. ඔන්න ඇත්ත කියනවා. දැන් ඔළුව පාදින වෙලාවනේ දුක ආවහමනේ කාටවත් මතක් වෙන්නේ බෝධි පූජා, පිරිච්චුට්ටක් කියාගන්න, බණ අහන්න මතක් වෙන වෙලාවනේ දුකේ එක විපාකයක්. ඒක සෙවීම හොයනවනේ විසඳුමක් ඒකට. කාමං කාමිය මානස රූප ශබ්ද ගන්ධ රස පහස හොයන කෙනෙක්ට, කැමැති වෙච්ච කෙනෙක්ට කාමං කාමිය මානස තස්ස චේතං සමිජ්ජති. මොකද වෙන්නේ? එයා බලාපොරොත්තු හිතේ තියන් ඉදීව ඉෂ්ට සිද්ධ වෙන්න පටන් ගන්නවා. අද්ධාපීති මනෝ හෝති. ඒක ලැබෙද්දි මොකද වෙන්නේ? ඒ කාන්තෙන් යාට මහා සතුටක් ඇති වෙනවා. ආයේ අපි අත ගැහුවොත් එහෙකට මාත් එක්ක හැප්පෙන්න කවුද? කියන්නේ නැද්ද? මානාදී ඔක්කොම ඉනවා. අන්න අද්ධාපීති මනෝ හෝති ලද්ධා මච්චෝ යදිච්චති. මච්චෝ කියන්නේ මිනිසයාට. ඒ මිනිසයාට උපදිනවලු මොකද්ද? ඒ කාන්ති මෙයාට හිතෙන මම බලාපොරොත්තු දේවල් මොකද වෙන්නේ? මට ලැබුණා කියලා මහා ප්‍රීතියක් එයාගේ හිතේ උපදිනවා කිව්වා. මේක තමයි රූප ශබ්ද ගන්ධ රස පහසින් ඔබට අපට ලබන්න පුළුවන් සතුට. ඕක ආස්වාදි. දැන් එයාට කිව්වේ ඒකයි මාස 6ක් බුදුරයන් වහන්සේ වැඩි යන්නේ. ඒ කාලේ පුළුවන් වුණාද මෙයාට බණක්වත් කියන්නේ? බෑ. ආව ගිය තොරතුරු ටික විතරනේ. අන්න ආස්වාදි. බලාපොරොත්තු දුවා දරු ඉස්කෝලයන් හොඳ අස්වැන්න ණය ගෙවල ඔහුම හිතන් හිටියේ. මාස 6ෙම තෘෂ්ණාව. නිකමටවත් ආවද ගියාද පොඩ්ඩක් බණ ටිකක් අහන්න කතා කරන්න කියලා ආවද? පැත්තකවත් ආවේ නෑ. තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදී තිබුණා. දැන් ඔන්න කාමයෙන් ලබන්න පුළුවන් සතුට ගාතාවකින් පින්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්ස චී කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනෝ. ඒ විදිහට කාමයේ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනාගේ හිතේ මොනවද වැඩින්නේ? ඡන්දරාගය වැඩින. මොකද්ද? ඡන්දරාගය උපදින්න ගන්නවා කියනවා. තේ කාමා පරිහායන්ති. දැන් මොකද වෙන්නේ? ඒ බලාපොරොත්තු තියන් හිටපු කාමේ මොකද වෙන්නේ? අනිත්‍ය වෙනවා. මොනවද වෙන්නේ? අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙද්දී සල්ල විද්ධව රූපති. පපුව මැද්දට මොකද වෙන්නේ? උලකින් යන්න වගේ කිව්වා. දැන් මේ අවිඳුණෝනේ. කතාව ඇත්තද බොරුද? අන්න ආස්වාදි ආදීන විපෙන්නවා. මේක තමයි විදර්ශනාව. මම ඔබට ඒක ඉස්සරහට විස්තර කරන්නම්. සමති විදර්ශනා වැඩෙන විදිහක් මේක කියන්නේ. හිතාගන්න බෑනේ මෙහෙම යද්දි මේකක් ගැන කතා කරයි කියලා. යන්නේ තින්ට. හරි ලස්සනයි. දැන් ඔන්න කිව්වා ආස්වාද, ඊට පස්සේ ආදීනෙම කිව්වා.
ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යෝකාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ යම් කෙනෙක් ඉන්නවද මේ කාමයේ බැහැර කරන කොහොමද විසඝෝර සර්පෙක් Tamange කකුල ගාවිද්දි කකුල මොකද කරන්නේ ගසල ගන්නවා වගේ කිව්වා සෝමං විසත්තිකං ලෝක එයා මොකද කරන්නේ මේ කාමින් බැඳ මේ තෘෂ්ණාසයිද ලෝකෙ මොකද වෙන්නේ එයා ඉක්මවා යනවා කියන එයා සිහිය මනස සිහියෙන් ඉඳමින් ඒ කාමී ඉක්මවා යනවා කියන දැන් කියන ක්‍රමී ගැලවෙන දුක නැති කරගන්න ක්‍රමී කාටද කිව්වේ අර බ්‍රාහ්මණයට කෙත්තං වත්තුන් හිරඤ්ඤං වා ගවාසං දාස පොරිස ඊට පස්සේ බුදුරයන් වහන්සේ කෙත් වත්තු මේ ගිවල් දොරවල් පෘතුල කාමයන්ට මේ මිනිස්සු ගිජු වෙන ලෝකෙ තියෙනවා කියන බුදුරයන් වහන්සේ ඊගෙන කියා දෙමින් කියනවා කොහොමද ඒක ඉක්මවා යන්නේ කියලා බලන්න මේ කතන්දරේ විවි තියෙනවා ලෝකෙ කවුරුත් නෑ කියන්නේ ඌව මුල් කරගෙන නිමේද මානසික ලෙඩ රෝග ප්‍රශ්න ඔක්කොම උපදින්නේ අනේ ලස්සන්ට කිව්වා ආන්නී වගේ දැන් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා කොහොමද අර තෘෂ්ණාව මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදෙන් දැන් ඇති වුණානේ ඌකේ පැත්ත ඇත්ත පෙන්වා දුන්නා දැන් මොකද වෙන්නේ ඔළුව පෑදෙනවා අන්න චිත්ත අභ්‍යන්තරයට සිත යොමු වෙනවා අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාවත් එක්ක හිත ඇතුලේ තියෙන මොකද පෙන්වා දෙන්නේ බැඳීම් හතරක් පෙන්වනවා මොකද්ද මේ බැඳීම් හතර දැන් කියන්නේ අර ගොවි මහත්තයාට තිබුණේ මොකද්ද අර වෙලෙන්දටත් තිබුණේ කල්පනා කර කර හිටියේ වෙලඳාම් කරන්න ගොඩක් කල් දවස් 7යි ජීවත් වෙ මොනවා ගැනද එයාගේ තිබුණ උපාදාන හිතේ රූප ශබ්ද ගන්ධ රස පහස එතකොට ඇස කන නාහේ දිව කයින් ගන්න දේ පහක් නෙමෙයි මේ පහ ගැන හිතේ තියෙන බැඳීමට කියන මොකද්ද කාම උපාදාන තව එකක් තියෙන සීලබ්බත උපාදාන මොකද්ද සීලබ්බත උපාදාන එතකොට සීල වරත හිම කියන්නේ මේ දෙකම පවතින්නේ තෘෂ්ණාව මුල් කරගෙන තමයි මේ උපාදාන දෙක ප්‍රධාන වශයෙන් තියෙන්නේ අර අපි කිව්වේ ප්‍රමාදයක් ගැන වස්තු සම්පත් ගැන ඇයි දැන් කාමයේ ගැන ඔබට තේරෙනවා සීලබ්බත උපාදානය කිව්වහම මොකද හිතෙන්න ඕනේ ඒකත් පින්නතුනි කාමයේ මුල් කරන් මිනිස්සුගේ හිතේ තියෙන එකක් ඇයි ඔබ දන්නවා පුන්න සීනිය කවුද පුන්න සීනිය එතකොට එක්කෙනෙක් බල්ලෙක් වගේ හැසිරුණා. ඒ කියන්නේ කකුල් හතරින් යන්නේ. බිමට දාන දෙයක් ලෙව කාල කෑමට ගන්න. නූල් පොටක් නැහැ. බල්ලෙක් මෙහෙම එක තැන ලගීදි කොහොමද බිම නිදාගද්දි නිදාගන්නේ? ඔහොම ඇවිල්ලා තුන් පාරක් කර කර ඩක් ගාලා නෙවටින්නේ. ඒ වගේ තමයි මට මතක පුන්න වෙන්නේ ඇතිනේ. එතකොට මොකද එයා කොහොමද ලගන්නේ? එයාට තිබුණේ සුනකවරතයක්. එයා හිතුවා ඒක රැකලා එයා බලාපොරොත්තුනේ පංචකාමී රූප ශබ්ද ගන්ධ රස පහස එතකොට ඒකනේ අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ නැද්ද නැකතකින් කේන්ද්‍රයකින් ඒ වගේ දේකිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කරදර බාධා දුරු වෙලා මොනවද රූප ශබ්ද ගන්ධ රස පහස බලාපොරොත්තු වෙන්නේ ඒකයි කිව්වේ තෘෂ්ණාව මුල් කරගෙන තියෙන දේවල් නේ හරි වැඩිනේ අපි කිව්වේ මොකද පින් කරන සංසාරය යන හිම කතා කිව්වා අපිට ඌවත්තරින් හිතුන්නේ නෑනේ ආනි ප්‍රමාදිත් එක්ක මේදී අන්න සීලබ්බත උපාදානක් තියනවා කිව්වා ඊට පස්සේ කෙනෙක් ගවයක් විදිහට යනවා එයා බලාපොරොත්තු වෙන්නේ ඒ වෘතින් කර්ම රැස් වෙලා කොහෙ යන්නේද දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ ගවට ඇවිල්ලා නම් මගේ මේ යාළුවා මිත්‍රයා පුන්න ගවයක් වගේ හැසිරෙනවා ස්වාමිනී යා කොහෙද අහන්න එපා දෙවෙනි පාර ඇහුවා අහන්න එපා තුන්වෙනි පාර ඇහුවා ඒත් එපා කිව්වනේ හතරවෙනි පාර හදි කොහොමද බුදුරයන් උත්තර දෙන තුන්වෙනි පාරනේ උත්තර දෙනවනි කිව්වා මං එපා එපා කිව්වට අහනවනේ කියන කියන්නම් කිව්වා බුදුරයන් වහන්සේ මෙයාට තියෙන දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටි මොකද මේ හින්දා සුග තියෙන බල්ලෝ ටික තමයි දෙවියන් අතරට යන්නේ ඇයි උන් ස්වභාවික මේ විදියට හැසිරෙනවනේ කිව්වා ඔබට ওই දෘෂ්ටිය නිසා උපත් දෙකයි එක කුණිරේ එක තිරිසන් ලෝකේ දැන් බල්ලිට බැඳිලා ඒ ආකල්ප අදහස් උදහස් වඩනින් ද එක්ක බල්ලික් වෙනවා ඔන්න
හිත ප්‍රවේශම් කරගන්න ඕනේ. ඒ කියන්නේ සීක බල දියුණු කරගන්න දෙවියෙක් විදිහට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රත ගුණයන් වඩන්න කියන්නේ. අන්න ඒකින්ද ප්‍රවේශමින් දේව ගති උපදව ගන්න ඕනේ. ඊට පස්සේ අර අඬන්න ගත්තහුව තියලා. ඒකනේ අහන්න එපා. අනිත් කෙනා හෙව්වා ස්වාමිනී සේනිය කාලයක් ගවයක් වගේ හැසිරෙනවා ස්වාමිනී යාගේ අහන්න එපා. දෙවෙනි පාරේ අහන්න එපා. තුන්වෙනි පාරේ කරන්න දෙයක් එහෙනම් කියන්න වෙනවා කිව්වා. එතකොට කිව්වා මේ ගෝවෘතය සමාදන් වෙලා මෙයා ඉන්නේ ආකල්ප දෘෂ්ටි වලින් එක්ක හරකෙක් වෙනවා. එතකොට ඒ හින්ද සුගති යනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ හින්ද ඒ මිත්‍යා දෘෂ්ටික රූපත් දෙකයි කොහෙද? නිරේ ත්‍රි මිත්‍යා දෘෂ්ටි කොච්චර බලවත්ද? මේ ඇත්ත දකින්නේ ප්‍රමාදෙහිඳ. ඒතර මේ දෙන්නගෙම අරමුණ සුගතිය නෙමේද? එහි මොනවද තියෙන්නේ? කාමේ, හිව්වේ. අන්න සීලබ්බත උපාදාන වලට මිනිස්සු පෙළඹෙන්නේත් කාමේහිඳ. ඒකනේ මේ ලෝකේ ගොඩක් ඒව තියෙන්නේ. ඉන්දියාවේ ගොඩක් තියෙනවා. රාහු මේක ඇවිල්ලා අර උණු කිරිවැක් කිරි ළමයට මේ ඔක්කොම තියෙන්නේ මොකක් මුල් කරගෙනද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. දැන් රහතන් වහන්සේගේ ජීවිතේව නැහැනේ. තියෙනවද? නැහැ. ඒ තෘෂ්ණාව නැහැනේ. නේද? අන්න මේ උපාදාන දීක තියෙන අර තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාදයක් එක්ක. ඊළඟ අවිද්‍යාව මුල් කරගෙන ඇති වෙන දෙයක් එක තමයි අර ditthi upadane. ඊළඟ එක අත්වාද මම මගේ මගේ ආත්මය කියන උපාදාන දීක. ওই දෙක තියෙනවද නැද්ද? ඈ? අර ආත්මෙ ditthi upadana ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. මරණින් මත්තේ සදාකාලික වෙනවා. ඒ දේව ධර්ම වල තියෙන දෙවියන්ගේ දෙවියෝ ගැන කියන ආගම් වල. ඒතර මරණින් මත්තේ කිසි දෙයක් නෑ. ගොඩක් සයන්ටිස්ට්ලා තියෙනවා. ඔව්ද නැද්ද? මෙලොවක් පරලොවක් නෑ. ආන්න තියෙනවා. මේවා ක්‍රියාත්මකද නැද්ද? තියෙනවා. කොහෙද තියෙන්නේ? සිතේ. ඇයි සිතේ එක තියෙන්නේ? ආසාව නිසා. මොකක් හින්දද? ආසාව නිසා. හරි ලස්සනයි නේ. අන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? දැන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ගැලවෙන්න නම් මොකද්ද වඩන්න ඕනේ? සමත විදර්ශනා. මොකද්ද වඩන්න ඕනේ? දැන් ඔන්න සමත විදර්ශනාවට ආවා. හරි පුදුමයි මේ කරකෝල ගන්න. නේ අපි ගියේ වෙනදි අතකට අවසානේ ආවි වෙන තැනකට. හරි පුදුමයි. හරි පුදුමයි. දැන් ඔන්න සමතයයි විදර්ශනා වැඩෙන විදිය කියනවා. කොහොමද කියන්නේ? තණ්හාව මුල් කරගෙන ප්‍රමාද කීයක් තියෙනවද? තුනක්. මොකද්ද කියන්නේ බලන්න. නෑ නෑ, තණ්හාව මුල් කරගෙන ඇති වෙන ප්‍රමාද තුන මොකද්ද? පළවෙනි බෞභෝග සම්පත් උපයන්න උපයපු නැති. ඊට පස්සේ රැකීම. ඊට පස්සේ පරිභෝගය. ප්‍රමාදය මේ අවිද්‍යාව මුල් කරගෙන තියෙන ප්‍රමාදෙත් එක්ක මොකද්ද ඇති වෙන්නේ? පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැති උද්‍යව්‍යේ නොදකීම කියන ප්‍රමාදෙත් එක්ක ධර්මාර්ගයට යන්නේ. මේ ටිකනේ අපි කතා කළේ. දැන් මෙතන තමයි සමත විදර්ශනා වැඩෙන එකක් තියෙන්නේ. ඔන්න කියනවා බුදුරයන් වහන්සේ. එතකොට මේ අර ප්‍රමාද තුනකට මුළුණානේ තෘෂ්ණාව. එතකොට යා මොකද කරන්නේ? මුලින්ම ඒක අවබෝධ කරනවා. මොකද කරන්නේ? ආන් අවබෝධ කරනවා. එයා කල්පනා කරනවා මේ මොකද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට. ලෝකෙ දුවනවා. අපි කියන්නේ අදාහරි තරංකාරීත්වය කියන්නේ. පහ වසර සිස්සත්වයට යන ළමයාගේ ඉඳන් තියෙනවනේ එක වසරින් ඉඳන් ලොකු බෑගි කරයි යන්නේ ළමයා. හඳට යන්න වගේ. එහෙම නෙමෙයිද? ආන්නේ. දැන් කල්පනා කරන මේ මොකද මේ? කොහොමද යන්න තියෙන්නේ බොරැල්ල කනත්තට? මීටර් 5යි තියෙන්නේ. මෙතන ඉඳන් පොඩි දුරනේ, කිලෝමීටරයක්වත් නෑ. අවුරුදු 60ක් යනවා ඉතින් ට යන්නේ. වටිනියන්නේ. ඔව්ද නැද්ද?
එතකොට කල්පනා කරන මේ හිත යොමු වෙලා තියෙන්නේ කුමකට? අන්න තෘෂ්ණාවත් එක්ක අරදී. එතකොට එයා අවබෝධ කරගන්න මේකයි ප්‍රශ්නේ. එයා හොඳට අවබෝධ කරගෙන මොකද කරන්නේ? මේ සිත මේ ජීවිතේ ප්‍රමාදයටපත් වෙන්න දෙන්නේ. මොනවටද ඉඩ දෙන්නේ නැත්තේ? ප්‍රමාදයටපත් වෙන්න නොදී මේ හිත රැක ගන්නවා. මොකද කරන්නේ? සිත රැක ගන්නවා. හිතට ඕන දිහාවට යන්න නොදී යා මොකද කරන්නේ? සිත රැක ගන්නවා. සිත රැක ගන්න තියෙන්නේ මොකින්ද? සිහියෙන්. මොකකින්ද? සිහියෙන්. එතකොට ඒ ප්‍රමාදය ඇති වෙන දේ ගැන එයා හොඳට අවබෝධ කරගෙන ඒ ගැන හිතන අන්න බුදුරජාන් වහන්සේ නික්කම්ම ගැන කියන මොනවා ගැනද කියන්නේ? නික්කම්ම. දැන් බලන්න කාමය කොයි වගේ දකින්න කිව්වද? ගිනි අඟුරු වලක් කියලා හයියහත් මේ කෙසඟ මිනිස්සෙක්ව හයියහත් මිනිස්සු දෙන්නේ කල්ලගෙන ගිනි අඟුරු වලට ගේනවා. එතකොට එයාට ලේසිද අමාරුද? අමාරුයි. ඉන්න බෑනේ. ඊට පස්සේ මස් වැදැල්ලක උකුස්සෙක් අරගෙන යද්දි අනිත් උකුස බඩකින් ඉන්න අය පන්නනවා. එතකොට ඉක්මනට බිමට දැම්මේ නැත්තම් ඒ සතාව මරන. ඊට ඉතල මොකද කරන්න ඕනේ? ඒක බිමට දාන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හීනයක් වගේ කාමයන්. දැන් මොකද වෙන්නේ? එයා දකින්න මේ ලෝකේ ඇත්ත. ඔබම කල්පනා කළ බාණ්ඩ පින්වතුනි මේ ජීවිතේ දිහා හැරිලා. ඊයේත් අපි දැක් කාමේ හොයන් ගියා. ඊට ඉස්සරින් පොඩි කාලේ ඇහැට පෙනෙන රූප සද්ද ආහාර පාන මේ ඔක්කොම ඔක්කොම මොකද උනේ? අද මතකයක්. සීනයක්. එතකොට මෙන්න මේ විදිහට මේ කාමේ ආදීනව දකිද්දි දැක්කේ රූප සද්ද ගන්ධ රස පහස ආදීනවමයි. අන්න එතකොට එයාගේ හිත හැකිලෙනවා. මොකද වෙන්නේ? හැකිලෙනවා. අන්නේදීන් හිත අහකට යද්දී අපේ හිත රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්කනේ විසිරි විසිරි තියෙන. ඒකත් එක්ක තම තරහක් තියෙන අනිත් පැත්තට. මෙයාගේ හිත ඒකෙන් අහකට එනවා. සිත නිශ්චලව පිහිටන්න ගන්නවා. ආනාපාන සති වේවා, එහෙම නැත්නම් මෛත්‍රී වේවා, බුදු ගුණක වේවා, මරණානුසති වේවා හිත පිහිටනවා. සිත වැඩෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන විදියට හිත වැඩෙන්න ගන්නවා. ඒක මොකද්ද? මොකද්ද ඒක? සමතයයි. මොකද්ද ඒක? අන්න දැනුයි ගැලවෙන්න යන්නේ. කොහොමද ඉලක්කෙටම පහර වැදින්න? සමතේක. ඔබත් බලන්න මිනිස්සෙක් වාඩි වුණාම හිත එකඟ වෙන්නේ නැත්තේ මොකද කියලා? ගේ දොර අතීතයේ දැකපු අනාගතයේ රූප ශබ්ද ගැන මේ ඔක්කොමත් එක්ක නෙමෙයිද හිත තියෙන්නේ? ඔව්. හිත එකඟ වුණේ අපිට දෙවුණද මේ නූපෝ බෞභෝග සම්පත් ඉපදීමේ පොදවගත් ඒවා රැකගන්න? මේ දරුවෝ නොමගෙයිද? මේ දරුවෝ ඊයේත් මුරණ්ඩු වැඩ කළා. රැක ගැනීම ඊට පස්සේ පරිභෝගේ. ඕක තමයි මගේ දරුවෝ හොඳට ඉන්නෝ නම් මෙහෙම මෙහෙම. එතකොට මට බණ භාවනාවක් කරගන්න. එහෙම වෙන්නේ නැහැ. අන්න සමතේ වැඩිනවා. අන්න සමතේ වැඩින්න ගත්ත. දැක්කනේ මේ කාමයේත් එක්ක වෙන් කළ ලස්සනට බුදුරැන්ස ගත්ත විදිය. අර පොළව හාල්ලා හාල්ලා ඕනේ දී ගන්නේ මැනික දැන් ගත්තා. ඒකට කියන මොකද්ද? සමතේ. මොකද්ද කියන්නේ? සමතේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඒක සමතේ නම් විදර්ශනාව කුමක්ද? දැන් සමතේ විදර්ශනාවේ දෙකම වැඩින්න ඉපැ. සමතෙන් පහර වදින්නේ තෘෂ්ණාවට. විදර්ශනාවෙන් පහර වදින්නේ මොකද්ද? අවිද්‍යාවට. ඒකනේ සමතේ විදර්ශනාවේ දෙකම වඩන්න කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාමී යා නුවණ විමසන නුවණින් හොඳට විමසන මොකද්ද? කාමී ආස්වාදි. මොකද්ද? ආස්වාදි. ඊට පස්සේ ආදීනවේ නිස්සරණ. ඒ කියන්නේ ඒකෙන් ගැලවීම මොකද්ද? මේ කාමී ලාමකකම, මේවට බැඳුනොත් හිත කිලිටිවීම, ඊට පස්සේ ඒකෙන් නිදහස් වීම ගැන නුවණින් කල්පනා කරන. දැන් බණ්ඩ අර ගාථා ටික කාමං කාමේ මානස්ස ආස්වාදි ආදීනවේ නිස්සරණේ නැද්ද? තියෙනවද නැද්ද? ඒකයි එදා ධර්මය අහං ඉද්දි සෝතාපන්න උනේ. සකදාගාමි උනේ. ඇයි එහෙන එතන විදර්ශනාව නැද්ද? ඒ දේශනාවේ සම්පූර්ණ විදර්ශනාව.
එතකොට මෙන්න මේ විදිහට නැවත නැවත කාමී ආස්වාදී ආදීනයේ නිස්සාරණේ ලාමකකම කිලුටුකම එකින් සිටි අපිරිසිදු වීම සහ නිදහස් වීම හිතද්දී යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට නැවත නැවත විමසාවක් විමසීමක් වේද ඒක විදර්ශනාව. ඒක මොකද්ද? ධම්මානුපස්සනාවේ නීවරණ ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ එතන නැද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද ගැන තියෙනවද නැද්ද? තියෙනවා. අන්න විදර්ශනාව. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔය විදිහට යාට සමතේ වැඩෙනවා, හිත එකලස්. නීවරණ වලින් බැහැර වෙලා හිත සංසිඳිලා. කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාවය, විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානෙ හටගත්තා. විතක් විචාර නැති කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාවය තියෙන දෙවෙනි ධ්‍යානෙ උපදිනවා. කායික සැප, මානසික ප්‍රීතිය නැති උපේක්ෂාව මානසයේ තියෙන තුන්වෙනි ධ්‍යානෙ උපදිනවා. ආස්වාස ප්‍රාස්වාස නැති හින්ද කායික සැපී නැති වෙනවා. උපේක්ෂාවේ පිහිටනවා මේ සිතත් මනාකොට පිරිසිදුව. ඒකට කියනවා හතරවෙනි ධ්‍යානෙ. මේක සමතයයි. මේ සමතියේ පිහිටගෙන මේ අසකන නාහි දිවකය මන සහරා සිද්ධ වෙච්ච මේ දේ නුවණින් විමසනවා. ප්‍රමාදයට මුල් වෙච්ච තෘෂ්ණාව, අවිද්‍යාව, ආස්වාද ආදීනවේ කාමයන්ගේ නිස්සරණේ නුවණින් විමසනවා. ලෝකයයි මේ ගිනි ගන්න, ඇයි එල්ලිලා මැරෙන්නේ, ගඟේ මුහුදේ පනින්නේ ඇයි, නඩු හබ ඇයි. ලොකු සිද්ධිනේ මේ තෘෂ්ණාව. මේ විදිහට නුවණින් විමසද්දි විමසද්දි ඒක මොකට අයිතිද? විදර්ශනාවට අයිති. අන්න කාමෙන් ගැලවෙනවා හිත. එතකොට මේ විදිහට සමතයයි විදර්ශනාවයි හිතේ වැඩිද්දී එයාගේ ධර්ම දෙකක් ප්‍රහීන වෙනවා. මොනවද ප්‍රහීන වෙන්නේ? ධර්ම දෙකක් ප්‍රහීන වෙනවා. මොකද්ද මේ ප්‍රහීන වෙන්නේ? අර තෘෂ්ණාවයි අවිද්‍යාවයි. ලස්සනයි. කොහොමද කියපු ලස්සන. ඇයි තෘෂ්ණාව කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසනේ හොයන් ගියර රූප කාය ගැන අපි කිව්වේ. පඨවි ආපෝ තේජෝයි. දැන් වහින්දනේ හිත එකගුන්නේ නැත්තේ. ඒතකොට ඒවනේ බෞභෝග සම්පත් කියලා හොයන්නේ, ආරක්ෂා කරන්නේ, ඊට පස්සේ පරිභෝග කරකරින්නේ. දැන් හිත අහකට යද්දී ඒකින් වෙන් වෙනවා. එහෙනම් සමතයත් එක්කනේ ඒකෙදි තියෙන තෘෂ්ණාව අහකට යනවා. සමතෙ වැඩිදී මොකද උනේ? තෘෂ්ණාව ප්‍රහීනයි. අවිද්‍යාව මොකද්ද? දැන් අවිද්‍යාවත් එක්ක තියෙන ප්‍රමාදී හේතුඵල ධම නොකෙදී පංච පාදානස්කන්ධ ආදී දී මේ කාමයන්ගේ ආදීනව. දැන් විදර්ශනාව වැඩෙද්දි මේක දකිනවා හේතුඵල ධමක් කියලා. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව හිතින් ප්‍රහීන වෙනවා. ඒතර මේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් නිසානේ අපි දැන් දුක පවතින්නේ. අර උපාදාන, කාම උපාදානි දැන් නැහැ. ඊට පස්සේ සීලබ්බත උපාදාන පුන්න සීනල කරපු ඔක්කොම ඉවරයි. දිට්ඨි උපාදාන ඉවරයි. මම මගේ කියන දේ තුන තෘෂ්ණාව තිබුණේ තියෙන්නේ. ඒ අවිද්‍යාව තෘෂ්ණාව තිබුණේ. ඒ උපාදාන හතරම ප්‍රහීන වෙලා යනවා. එතකොට මේ උපාදාන හතර ප්‍රහීන වෙද්දී ඒව මුල් කරගෙන, ඒව අල්ලගෙනනේ රන් රිදී මුතුමැණික් අල්ලගෙන ඒව ගැන කියවන්නේ, කයින් එකකදී හොරකම් කරන්නේ, ඒව ගැන සිතින් සිතින්නේ, කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වීම නැති වෙනවා. භවය නැති වුණා. භවය නැති වෙද්දී ඒ මුල් කරන ඇසකන හැදින්නේ නැති වෙනවා. නැති වෙද්දී ඉපදීම ඇසකනක් තිබුණේ ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මානසික වසන ආරවුල් ඔක්කොම තියෙන්නේ. දුක නැති වෙනවා. දුක ඉවරයි කියලා. කොහොමද ලස්සන්ට කිව්වා. ප්‍රමාදී ගැන නේද කතා කළේ? දැන් අපි ධම්මපදයේ ගාථාවල එහෙම කියවදි තියෙනවනේ ප්‍රමාදී ගැන. කුද්දගනිකයි තියෙන්නේ මහණෙනි මේ අප්‍රමාදී වෙන්න කියනවා. එකම එකම ධර්මතාවයක් මන් දකිනවා කියනවා මේ නිවන් මඟ වඩද්දියට උපකාර වන. ඒ තමයි අප්‍රමාදී බව. මහණී අප්‍රමාදී වන්න කියනවා. සාස්තුන් වහන්සේ පහළ මේ හිස්තෙන් මේ තියෙන්නේ කියනවා. පස්ති දොස් කියන්න එපා කියලා කිව්වේ ඔකට. කොහොමද අපි හිතන්වත් හිටියද අප්‍රමාදී කියන්නේ? ඔහොම නේද අපි කල්පනා කරන් හිටියේ. ලස්සන ගමනක් ගොඩනගුණා.
මොකද්ද තිබුණේ එතන? චතුරාර්ය සත්‍ය. මොකද්ද තිබුණේ? චතුරාර්ය සත්‍ය. මොකද්ද චතුරාර්ය සත්‍ය මේ අපි කියපු දේශනාවේ තියෙන්නේ? අර අවිද්‍යාවෙන් පේන්නේ නැත්තේ මොකද්ද? ප්‍රමාදෙහිඳ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හට ගැනීම නැති වීම. ඒක පංච උපාදානස්කන්ධ මොකද්ද? මේ පහ. ඒක ලෝකේ උපදීන්නේ මොනවා හටගත් තිබුණොත්ද? මොනවා නැති වුණොත්ද නැති වෙන්නේ? ඊට පස්සේ ඒවා මැරෙනවද? ලෙඩ වෙනවද? මේ මොකද්ද ඒවට අයිති ධර්මතා? හොඳට අවබෝධ කරගන්න. එහෙනම් මේ මොකද්ද අවබෝධ කරන්නේ? දුක. එහෙනම් මෙතන දුක කතා කරාද නැද්ද? කතා කළා. කතා කළා. ඇස කන නාහි දිව කයනි මනස නිපදීන ඊහරහනේ රූප සද්දිනේ. ඒතර මේවට නිබැදිලා. එතකොට ඕන දුක. මේ ආයතන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ තමයි දුක. දුක්ඛ සමුදය මොකද්ද? තෘෂ්ණාව අවිද්‍යාවත් එක්ක කිවි මොකද්ද? උපාදාන සතරක් ගැන. ඒක තමයි දුක්ඛ සමුදය. එතකොට මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි නිරුද්ධ කරන්න ඕනේ. ඒක තමයි සාක්ෂාත් කරන්න තියෙන්නේ. ඒ මොකද්ද? නිවන. ඒ සඳහා මගක් තියෙනවා සමත විදර්ශන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. චතුරාර්ය සත්‍ය කිව්වා. කොහොමදනි? ඒකයි කියන්නේ පින අච්චරියං වත භූ අභූතං වත භූ. මේනම් ආශ්චර්යයි. මේනම් අද්භූතයි කියනවා. බුදුරජාණන් වහන්සේ අඳුරි ඉන්නේ කෙනෙකුට පහනක් දැල්ලුවා. මම්මුලා වුණ කෙනෙකුට පාර පෙන්නුවා. යටිකුරු කළ තිබුණු දෙයක් උඩුකුරු කළා කියනවා. නිකන් නෙමෙයි. සුත්ත නිපාතයේ තිබුණ ගාථා කීපෙකුත් ඔබට කිව්වා. මේ කියා දුන්නේ ඔබට නිතිප්ප කරන්නේ. කෝකින්ද කියා දුන්නේ? කච්චාන මහරහතන් වහන්සේ තමයි බෙදා දක්වන්න දක්ෂ. කොහොමද? අපිට හිතුන්නේ නෑ නේද මේ මදුපිණ්ඩික සූත්‍රය අපි අහලා තිබුණා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේ පිහිටව කච්චාන මහරහතන් වහන්සේ ධර්ම බෙදා පෙන්වීමේදී නිතිප්පකරණේ පින්නතේ සූත්‍ර පිටකේ ධර්ම ගොඩාක් කියවපු නැති කෙනෙක්ට තේරුම් ගන්න බෑ. හොඳටම දහම් දැනුම තියෙන කෙනෙක්ට තේරෙන්නේ. පුදුම මිහිරි. මේ පිටු දෙකක් මං කිව්වේ එක තැනක තියෙන චූටි කොටසක්. මේ මං කියා දුන්නේ පොඩි කොටසක්. ඒ කොටසක තමයි මේ විස්තරය තියෙන්නේ මෙච්චර. ඉතුරු ඒවා හැම තැනම ඕක තියෙන්නේ. ඒ නිතිප්පකරණේ රස ගුලාවක්. ආශ්චර්යයි අද්භූතයි. බලන්න කල යුතු සියල්ල කිව්වා. සමති විදර්ශනා වැඩෙන ප්‍රමාදයෙන් පටන් ගත්තේ පටිච්ච සම්පදාය. එහෙමනම් අද මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු ඔබ සෑම සියලු දිනාට අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ අද්භූත වූ ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම ඔබට මේ උතුම් දහම් කරුණු හේතු වාසනා වේවා.